කිසිම ගරු අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති ආර්ථික කටයුතු පිළිබඳ අමාත්‍යතුමා I present the annual performance report and the statement of accounts of the Finance Commission for the year 2014. Garu Sancharaka Sangwardhana ha Kristiyadin Agamik Katitu Amatyatuma ha Idam Amatyatuma. I present the annual report of the Sri Lanka Convention Bureau for the year 2013 and move that this report be referred to the Sectoral Oversight Committee on International Relations. ගරු විද්‍යා තාක්ෂණ පර්යේෂණ අමාත්‍යතුමා I present the annual report of the Sri Lanka Accreditation Board for conformity assessment for the year 2014 and move that this report be referred to the Sectoral Oversight Committee on Education and Human Resource Development. ගරු සොදේශ කටයුතු අමාත්‍යතුමා I present the performance report and accounts of the District Secretariat Kurunagala for the year 2015 and move that this report be referred to the Sectoral Oversight Committee on Internal Administration and Public Management. Garu Saukhya Pochana Desi Vaidya Amatyatuma. Saukhya. I'll table that later. Garu Palat Sabha Palat Palana Amatyatuma. I present the annual report and accounts of the local loans and development fund for the year 2012 and move that this report be referred to the Sectoral Oversight Committee on Internal Administration and Public Management. Karaka Sabha Vartha Piliganvima Naiti Katayutu Dushana Virodhi Amadhi Katupinda Anchika Adhikshana Karaka Sabha Vartava Ema Karaka Sabha Sabhapati Garu Ajit Manappirum Mahatha Visin Piliganvima Paminna Pessam Piliganvima Garu SB Navinna Mathuma ගරු කතා රැකතුමනි අවුලේගම ඉඟුරුගම අංක 259 තන ස්ථානයේ පදිංචි IBAK ජයතිරික මහතාගෙන් ලැබුණු පෙත්තම පිළිගන්නමි. ගෞරව දිසා දොමින්ද දිසානායක මැතිතුමා ගරු ආරම් රංජිත් මධ්‍ය මණ්ඩාර මැතිතුමා නෑනේ. ගරු චන්ද මීරක්කොඩි මැතිතුමා බටකොළ බටපොළ ඊර්ය ගහ දොළ යන ස්ථානයේ පදිංචි බින්දු හේවා සුබනදාස මැතිතුමා මහතාගෙන් ලැබුණු පෙත්සමක්ද ගාල්ල හිරිඹුර ජාතික නිවාස අංක 17 දරණ ස්ථානයේ පදිංචි තිලක් එදිරිරත්න මහතාගෙන් ලැබුණු පෙත්සමක්ද පිළිගන්වමි. ගරු ජයසිරි ජයසේකර මැතිතුමා ගරු අජිත් පී පෙරේරා මැතිතුමා ගරු නිහල් ගලප්පත්ති මැතිතුමා ගරු කතානායතුමනි බෙලියත්ත මිහිඳු මාවත අංක 281 එක දරණ ස්ථානයේ පදිංචි WG ජගත්ප්‍රසන්න මහතාගෙන් ලැබුණු පෙත්සම පිළිගන්වමි. ගරු කේ පීජාස මැතිතුමා ගරු බුද්ධික පතිරණ මැතිතුමා ගරු කතානායකතුමනි අකුරැස්ස ඉහළ මලිදුව වගුරුඕවිට සඳුනි නිවස යන ස්ථානයේ පදිංචි AP ලලිතා මාලිනී මහත්මියගෙන් ලැබුණු පෙත්සමක්ද මාතර ශ්‍රී රතනපාල මාවත අංක 57 ඇලිරක් 10 දරණ ස්ථානයේ පදිංචි D ආරච්චිගේ මහතාගෙන් ලැබුණු පෙත්සමක්ද ඌරුගමුව දන්දෙනිය මිහිර 2 යන ලිපිනයේ පදිංචි ගුණදාස සමරසේකර මහතාගෙන් ලැබුණු පෙත්සමක්ද මාතර කොටුව ධර්මාරාම මාවත අංක 119 ඇල ඉරක් එක දරණ ස්ථානයේ පදිංචි KHP සිල්වා මහතාගෙන් ලැබුණු පෙත්සමක්ද වශයෙන් පෙත්සම් හතරක් පිළිගන්වමි. ගරු චන්දිම ගමගේ මැතිතුමා ගරු සංදීප් සමරසිංහ මැතිතුමා ගරු කතානායකතුමනි බුල්ගස් දෙනිය කෑගල්ල පාර අංක 131 ඇල ඉරක් 5 දරණ ස්ථානයේ පදිංචි KHMPU අබේ වික්‍රම මහත්මියගෙන් ලැබුණු පෙත්සම පිළිගන්වමි. අමාත්‍යංශ නිවේදන ගද්දු අධ්‍යාපන මහත් අකිල විරාජ් කාර්ය සම්පත් මැතිතුමා වෙන ප්‍රශ්න නම් අපි ප්‍රධාන කටයුතු ආරම්භෙදි ගන්න පුළුවන්. ඊට ඉස්සර අවස්ථාවක් දෙන්න මේ සම්බන්ධයෙන්ද 23-2 යටතේ සභානායකතුමා එංග දෙයකට අද උත්තරයක් දෙන්න බෑ. හරිනේ ගරු නෑ නෑ නෑ
ප්‍රශ්න ගන්නෑ මේ ඊයේ පැහැදිලි කිරීමක් ඒකයි කිව්වේ කැමති නම් කැමැත්තෙන් උනා දැක් ගන්නේ නැහැ ඔව් සාමාන්‍යයෙන් ගන්නේ නැහැ නමුත් හරියට මේක කැමැත්තෙන් සහයෝගයෙන් නැහැ මෙතුමා ප්‍රශ්නේ අහන අපි අද උත්තර දෙන්න පස්සේ උත්තර දෙනවා නැහැ විහිදුන්නේ ගන්ද නැහැ අද මෙතන ඉල්ලුවේ ඊයේ ප්‍රශ්නයක් සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් වෙන දවසක උත්තර දෙන්න ඕ නැහැ වෙන දවසක අපි ගම් මේකයි ඉතින් මේකට මට වාදයක් අවශ්‍ය වෙන්නේ නැහැ නේ ඔව් අනුරචනා මහත්මයා කතානායකතුමනි විශේෂ එපා අපි කාටවත් මෙතන ඇති වෙච්ච ප්‍රශ්නේ තමයි අපි මා ඊයේ පක්ෂ නායක රැස්වීමට සහභාගී වෙන්නේ නැහැ මා විසින් ඊට පෙර මේ 23 ප්‍රකාශය ලබා දීලා තිබුණා. ඒ පිළිබඳව මම අදාළ අමාත්‍යවරයාට දැනුවත් කරා. මම මෙහෙම 23 ප්‍රකාශයක් ලබා දීලා තිබෙනවා. හෙට ඒ ඉදිරිපත් කරන්න අවස්ථාව දෙන්න කියලා. මේ මේ මෙතන මේ වෙන ගේම් තියන එක ගැන මම කියන්නම්. අපි කවුද කියන්නේ? නෑ ගරු කතානායකතුමනි මේ මේ ගේම් තියෙන කාතරද එකිනෙකා නිදහස් කරගන්න මැදිහත් වෙච්ච විදිය પાස්පෝර්ට් එකකට අගමැතිතුමාට කතා කරපු ඒවා ඒ ඔක්කොම අපි කියන්නම් ඕන ගේම් කාගේ තියෙන්නේ කියලා. ඒ නිසා හරි සරල එකක් ඇහුවේ මම ඉදිරිපත් කළා තිබුණා 23 අමාත්‍යතුමාත් දැනුවත් කළා තිබුණා ඊයේ පක්ෂ නායක රැස්වීමට පෙර තමයි මම මේක ඉදිරිපත් කළා තිබුණේ මේ මේ අද ප්‍රශ්න නැහැ කියන අවස්ථාවට පෙර මම මේක ඉදිරිපත් කළා තිබුණේ ඒ නිසා මම ලේකම්තුමාගේ විමසා ලේකම්තුමා මට දැනුවත් කරආද ගන්න බෑ කියලා එතුමා සාධාරණයි හැබැයි මම සභානායකවරයාගේ විමසා හිටියා මේක මම ඉදිරිපත් කරන්න අවස්ථාව දෙනවද කියලා ඕ කලින් ඉදිරිපත් කරපු නිසා මට වෙන වෙන අවශ්‍ය නැහැ එහෙම එහෙම ඒගොල්ලන්ට වෙන වෙන ප්‍රශ්න දිරවන කරු කතන්න මට ඕනෙත් නෑද මේක ඉදිරිපත් කරන්න. ඒ වගේ මේ තුට්ටු දෙක වැඩ කරන්න එපා කියලා මම ඒ මාතුරුන්ට කියන්නේ. හොඳයි. සුදු වැඳ මැඳන් හිටියට. හොඳයි. ගරු කණිතෙල් සම්පත් සංවර්ධන චන්දිම වීරක්කොඩි ඇමෙතුමා. ගරු කතානායකතුමනි පිළිතුරු ලබා දෙනවා. අපේ අනුර දිසානායක මන්ත්‍රීතුමාගේ 23 ප්‍රශ්නයට මන්ත්‍රීතුමා එක ඔව් නෑ ගරු කතානායකතුමනි පහුගිය දවසේ උත්තර දෙන්න හැදුවම අපේ ගරු ඇමතිතුමාගේ ආදරණීය මෑණියන්ගේ මල ගෙදර ගිහිල්ලා තමයි එන්න බැරි වුනේ. ඉතින් ඒකට ඔබතුමා බොරුවට කෑ ගහන්න අවශ්‍ය නැහැ මම උත්තර දෙන්නම්. ඔව් දෙක එක ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ඉංජිනේරුවන් විසින් සකස් කරන ලද තාක්ෂණික වාර්තාවෙන් පහත සඳහන් නිර්දේශ ඉදිරිපත් කර ඇත. ඉන්ධන ගබඩාවේ ටැංකිය අංක 37 සිට 41 දක්වා සහ ඉන්ධන ගබඩා ටැංකිය අංක 73 සිට 76 දක්වා ඉතා සුළු අලුත් වැඩියා කිරීම වලින් පසුව භාවිතා කළ හැකි තත්ත්වයේ පවතී. වරාය ජැටියේ සිට දුම්රිය ඉන්ධන ටැංකිය වලට ඉන්ධන පුරවන ස්ථානය දක්වා කිලෝමීටර් 2ක දුර ප්‍රමාණයකින් අලුත් නල පද්ධතියක් ඉදිකිරීම සහ ඊට අදාළව දුම්රිය ඉන්ධන ටැංකිය සහ ඉන්ධන බවුසර් පුරවන ගැන්ට්‍රි ඉදිකිරීම දැනට ප්‍රමායතන නිසා ශ්‍රී ලංකා ගුවන් හමුදා විසින් භාවිතා කරන අංක 36 42 43 44 වන ටැංකිය වල ඉන්ධන ගබඩා කිරීම හෝ ගිනි නිවීම සඳහා ජලය රැස් කිරීමට භාවිතා කිරීමේ හැකියාව පිළිබඳ සොයා බැලීම සඳහා එළඹ ඇති ගිවිසුම නැවත සමාලෝචනය කිරීම සියලුම ප්‍රවේශයන්හි ටැංකිය සහ ප්‍රවේශයන් නිසා ටැංකිය සංකීර්ණ ඉහළ කොටස ඇතුළත ආරක්ෂක මුරකොටි පිහිටවීම තවද ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ශ්‍රී ලංකා නාවික හමුදාවට ඉහළ ටැංකි කොටසෙහි මුර සංචාරකරණ ඉල්ලීමක් කිරීම ක්ෂේත්‍ර පරීක්ෂණයේදී අනාවරණය වූ පරිදි තෙල් ටැංකිය අංක 41 40 39 48 ටැංකිවල සිට දුම්රිය ඉන්ධන ටැංකිවලට තෙල් පුරවන ස්ථානය දක්වා පොළොව මතුපිටින් තෙල් නල දෙකක් පීටා ඇති බැවින් ඉතා කෙටි කාලයකදී අංක 37 38 41 73 76 දරන තෙල් ටැංකි නල පද්ධති මගින් සම්බන්ධ කිරීම මේ අනුව තෙල් ගබඩා සංකීර්ණය කර ගබඩා කළ හැකි ප්‍රමාණය මෙට්‍රික් ටන් 90,000 දක්වා වර්ධනය කිරීම ඒ අනුව සංස්ථාවේ අදහස වන්නේ ලෝක ප්‍රදපලේ අඩු ඉන්ධන මිල ගණන් වාසිය ලබා ගැනීමටත් සංස්ථාවේ ත්‍රිකුණාමලයේ තෙල් ගබඩා සංකීර්ණය කරන තෙල් මෙහෙයුම් කටයුතු ප්‍රසාරණය කිරීමටත් හැකි වෙනසේ පුනරුත්ථාපනය කිරීම පරීක්ෂණ කණ්ඩායමේ අදහස වන්නේ ත්‍රිකුණාමලයේ ගබඩා ටැංකිය සංකීර්ණ සතුව පවතින මෙට්‍රික් ටොට් 840,000 මිලියන ලීටර් මිලියන 1000කට සංවර්ධනය කිරීම භාවිතා කිරීමට. එහි දැනට රටෙහි පවතින ඉන්ධන
ගබඩා ධාරිතෙන් 1.5ක ගුණයක් වන්නේය. වාර්තා ඉදිරිපත් කරමි. 3 ඔව් 4 ඔව් 2016 5/24 දින 5 ඔව් 6 ගරු අගමැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද අමාත්‍යංශ මණ්ඩල සටහනට අනුව 2016 6/27 දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ඉහත තීරණය අවලංගු කොට ටැංකි 84කින් සමන්විත තිරුකුණාමල ටැංකි සංකීර්ණයේ ඉහළ කටුත් කොටසේ මෙහෙයුම් ලංකා ඛනිජ තෙල් නීතිගත් සංස්ථාව සහ ඉන්දියානු තෙල් සමාගම විසින් පිහිටවනු ලබන හවුල් ව්‍යාපාරයක් මගින් කාලරාමුවක් පදනම් කර ක්‍රියාකාරී සැලැස්මකට අනුව එක්වරකට ටැංකි තියබැගින් සංවර්ධනය කිරීමට තීරණය කර ඇත. ප්‍රධාන කටයුතු ආරම්භයේදී personal statement by honorable Rishad Badudin. Yeah, I'll give you the opportunity. Bismillah ar-Rahman ar-Rahim. Gaurava Sabanayar avargale, Paralamandathil netru mundinam budhankilamai 11/8/2016 idambetra Gaurava Pradhamar Ranil Vikramasinghe avargalidathilana kelvi nerathin poludhu Vanni mavatta Paralamandra uruppinar Gaurava Charles Nirmalanathan avargal naan sabaiyil prasannamaga illada nilaiyil பாராளுமன்ற நிலையியல் கட்டளை தொடர்பாக என்னுடைய சிறப்புரிமைகளை மீறி பல்வேறு அவதூறான விடயங்களை என் மீது தெரிவித்து இந்த உயரிய சபையை பிழையாக வழிநடத்தியுள்ளார் என்பதை மிகவும் வேதனையுடன் இந்த சபையின் கவனத்துக்கும் உங்களுக்கும் கொண்டு வர விரும்புகின்றேன். திட்டமிட்ட அடிப்படையில் தொடர்ச்சியாக இவர் இவ்வாறான விடயங்களை இந்த உயர் சபையிலே கூறி வருகின்றமையானது ஜனநாயகத்தின் அடிப்படை விழுமியங்களை மீறுகின்ற ஒரு செயல் என்பதை இந்த உயர் சபையிலே நான் ஆரம்பத்திலே கூறி வைக்க விரும்புகின்றேன். பாராளுமன்ற நிலையியல் கட்டளை சட்டத்தின் 84 பிரிவில் பல உபப்பிரிவுகளை இவர் பகிரங்கமாகவே மீறி எனது சிறப்புரிமையை இந்த சபையிலே அவமதித்தமையானது என்னை மாத்திரமன்றி பல லட்சக்கணக்கான ஆதரவாளர்களை கொண்ட என்னுடைய கட்சியின் ஆதரவாளர்களையும் மனதையும் புண்படுத்தியமையானது மிகவும் மோசமான ஒரு செயல்பாடாகவே பார்க்க வேண்டியுள்ளது. இவர் தனது உரையில் என்னை மைந்த ராஜபக்சவின் ஆட்சி காலத்தில் அவரது மகன் என்று நான் கூறித்திருந்ததாக என் மீது ஒரு அபாண்டத்தை கூறியிருக்கிறார். என்னுடைய தந்தையின் பெயர் அப்துல் ரஹ்மான் பதியுதீன் என்பதையும் அவருக்கும் இந்த சபைக்கும் நான் கூறி வைப்பதோடு இதனுடைய தாற்பயத்தை இவருடைய கூற்றின் மீதுள்ள தாற்பயத்தை நீங்கள் புரிந்து கொள்ளுமாறு வேண்டுகோள் விடுக்கின்றேன். மேலும் நீதிமன்றத்துக்கு கல்லறிந்தவர் என என்னை இந்த உயர் சபையிலே கூறி ஒரு அப்பட்டமான அவதூறின் மூலம் இந்த சபையினையும் நாட்டு மக்களையும் பிழையாக வழிநடத்த இவர் முயற்சித்துள்ளார். இந்த விடயம் தொடர்பாக இந்த நாட்டின் எந்த ஒரு பொலிசிலோ அல்லது எந்த ஒரு குற்றச்சாட்டு என் மீது சுமத்தப்பட்டும் இல்லை, அல்லது எந்த ஒரு நீதிமன்றத்தில் எனக்கு எதிராக இவர் சாடிய இந்த குற்றச்சாட்டுக்கு யாரும் வழக்கு தொடரவும் இல்லை என்பதை இந்த உயர் சபையின் கவனத்துக்கு நான் கொண்டு வர விரும்புகின்றேன். எனவே இதுவும் ஒரு அப்பட்டமான பொய்யை இங்கு உரைத்திருக்கிறார் என்பதை சொல்லி வைக்க விரும்புகின்றேன். கௌரவ சபாநாயகர் அவர்களே, இவர் தனது உரையில் ஊழல் மோசடியில் ஈடுபட்டதாக குற்றஞ்சாட்டப்பட்டு நிதி மோசடி பிரிவில் முறைப்பாடு செய்யப்பட்டவர் என்று என்னுடைய பெயரை கூறி கூறினார். ஏறத்தாழ 2 கோடியே 10 லட்சம் மக்கள் வாழும் இந்த நாட்டிலே எனது தனிப்பட்ட அரசியல் வளர்ச்சி மற்றும் எனது கட்சியின் வேகமான மூவின மக்கள் மத்தியிலும் பெற்றிருக்கின்ற அமோக வரவேற்பு மற்றும் அதன் வளர்ச்சி என்பற்றை சகித்து கொள்ள முடியாத காழ்ப்புணர்ச்சியுடன் கூடிய ஒரு சிறுபான்மை கட்சியில் தோல்வியுற்ற ஒரே ஒரு வேட்பாளர் முன்வைத்த பல குற்றச்சாட்டுக்களை என் மீது முன்வைத்திருக்கிறார். அதை இவர் இங்கு சுட்டிக்காட்டி அவர் என் மீது இந்த குற்றச்சாட்டை சொல்லியிருக்கிறதை இதுவரை யாரும் நிரூபிக்காத அல்லது எந்த ஒரு விசாரணையும் நடந்து என் மீது எந்த ஒரு குற்றமும் சாட்டப்படாத நிலையிலே இவ்வாறான ஒரு அதாவது இந்த சம்பிரதாயங்களை மீறி அவர் என்னை அவமதிக்கின்ற ஒரு செயலாக இதை இங்கு கூறியிருக்கிறார். அதே போல கௌரவ சபானார் அவர்களே, பாராளுமன்றத்தில் அவர் தெரிவித்த இவ்வாறான பொய்யான கருத்துக்கள் நேற்று தமிழ் இலத்திரனியல் அச்சு ஊடகங்கள் மற்றும் பதிவு செய்யப்பட்ட சில இணையதளங்களில் மிகவும் முன்னுரிமை கொடுக்கப்பட்டு தலைப்புச் செய்திகளாகவும் கொட்டை எழுத்துக்களாகவும் பிரசுரிக்கப்பட்டமையை மிகவும் வேதனையுடன் இந்த சபையிலே கவனத்துக்கு கொண்டு வருகின்றேன். மேலும் அவர் இந்த உயர் சபையிலே மீண்டும் மீண்டும் என்னை பற்றி பிழையான தகவல்களை வெளிப்படுத்தி வருகிறார் என்பதை நான் ஹன்சாட்டை ஆதாரமாக வைத்து உங்களுக்கு சமர்ப்பிக்கின்றேன். பின்வரும் ஹன்சாட் ஆதாரங்களுடன் உங்களுடைய கவனத்துக்கு இதை கொண்டு வருகின்றேன்.
ரெண்டாயிரத்தி பதினாறாம் ஆண்டு மார்ச் 23ஆம் தேதி புதன்கிழமை வெளிவந்த ஹன்ஷாட் 756வது பக்கத்திலே அவருடைய உரையிலே என்னை மோசமாக, அதாவது என்னுடைய பெயரை குறித்து கேவலப்படுத்தி பேசியிருக்கிறார். அதே போல் அந்த இடத்திலே மன்னார் மாவட்டத்தின் எங்களுடைய கட்சியிலே போட்டியிட்ட ஒரு கத்தோலிக்க மதத்தைச் சேர்ந்த வங்காளை என்ற பெரிய கிராமத்தைச் சேர்ந்த ஒரு வேட்பாளரை நான் இணைப்பாளராக என்னுடைய அமைச்சிலே அவரை சேர்த்திருப்பதை, இங்கு பேசக்கூடாத அந்த விடயத்தை அவர் பேசி, அதாவது சிறப்புரிமையை மீறியிருக்கிறார். அது மாத்திரமல்லாமல் 2016ஆம் ஆண்டு ஏப்ரல் 7ஆம் தேதி வியாழக்கிழமை வெளிவந்த ஹன்ஷாட்டில் என்னை பற்றி அவர் பல பொய்களை கூறியிருக்கிறார். அது பதியப்பட்டிருக்கிறது. அதே போல சார்ல்ஸ் எம்பி அவர்கள் இவ்வாறான கூற்றுக்களையும் இட்டுக்கட்டப்பட்ட பொய்களையும் திரும்ப திரும்ப கூறி எனது கௌரவத்துக்கும் நட்பெயருக்கும் அவகீர்த்தி விளைவித்து வருவதை நான் இங்கு உங்களுடைய மேலான கவனத்துக்கு கொண்டு வர விரும்புகின்றேன். கௌரவ சபாநாயகர் அவர்களே, இலங்கை ஜனநாயக சோசலிச குடியரசின் பாராளுமன்றத்தின் நிலையியல் கட்டளைகள் 84இல் பாராளுமன்றத்தில் உரையாற்றும் ஒரு உறுப்பினர், 84 உபபிரிவு 5, 84 உபபிரிவு 6, 84 உபபிரிவு 7, 84 உபபிரிவு 8 என்பவற்றை கவனத்தில் கொள்ள வேண்டும் என்று கூறப்பட்டிருக்கின்றது. அவர் அதை முற்றாக மீறியிருக்கின்றார் என்பதை உங்களுக்கு நான் சுட்டிக்காட்ட விரும்புகின்றேன். கௌரவ சபாநாயகர் அவர்களே, பாராளுமன்றத்தின் ஒழுங்கு 77(1)ல் இவ்வாறு குறிப்பிடப்பட்டுள்ளது. எவரேனும் ஒரு உறுப்பினர் விவாதத்தின் பொழுது ஒழுங்கற்ற அல்லது மாமன்ற பண்பிற்கு ஒவ்வாதவாறு தகாத வார்த்தைகளை உபயோகித்திருந்து அல்லது விவாதத்தின் பொழுது 78ஆம் நிலையில் கட்டளையோ அல்லது 84(6) அல்லது உபபிரிவு 7 இலக்க நிலையில் கட்டளையோ மீறி ஏதேனும் குறிப்பிட்டிருந்தால் அவ்வாறு உபயோகத்திற்கு அவ்வுறுப்பினர் பாராளுமன்றம் திருப்தியுறும் வகையில் விளக்கம் தராமலும் அல்லது தவறென அதை விளக்கிக் கொள்ளாமலும் அல்லது மன்னிப்பு கோராமலும் இருந்தாரெனில் அல்லது இக்கட்டளைகளில் குறிந்துரைக்கப்படாத கட்டளையை மீறியுள்ளாரெனில் பாராளுமன்றம் தகுந்ததென கருதும் முறையில் அவ்வுறுப்பினருக்கு எதிராக நடவடிக்கை எடுக்கலாம் என்பதோடு இக்கட்டளைகளில் குறித்துரைக்கப்பட்ட விதத்தில் அல்லது வேறெந்த விதத்திலும் இக்கட்டளைகளில் குறித்துரைக்கப்பட்டுள்ள கட்டளையை மீறுகின்றமைக்காக எவரேனும் ஒரு உறுப்பினருக்கு எதிராக நடவடிக்கை எடுப்பதில் இருந்து பாராளுமன்றத்தை இக்கட்டளைகளில் எதுவும் இடையிட்டு நிறுத்த முடியாது என்று சொல்லப்பட்டிருக்கின்றது. 2(1)ஆனா ஒழுங்கற்ற அல்லது மாமன்ற பண்பிற்கு ஒவ்வாதனவான தகாத வார்த்தைகள் விவாதத்தின் பொழுது உபயோகிக்கப்பட்டிருப்பதாக அல்லது ஆவண்ணா விவாதத்தின் பொழுது 78ஆம் நிலையியல் கட்டளையை அல்லது 84 உபபிரிவு 6 அல்லது உபபிரிவு 8 இலக்க நிலையியல் கட்டளையை மீறி ஏதேனும் குறிப்பிட்டிருப்பதாக சபாநாயகர் கருதினால் அவரது தட்டுணிவில் அவர் அச்சொற்களை அல்லது அக்கூற்றுக்களை பாராளுமன்ற விவாதங்களின் அதிகார அறிக்கையிலிருந்து அகற்றுவதற்கு கட்டளையிடலாம் என்பதோடு அவ்வார்த்தைகளின் அல்லது கூற்றுக்கள் சொல்லப்படாத சொற்களாக கருதப்படுதல் வேண்டும் என்றும், கௌரவ சபாநாயகர் அவர்களே, மேற்கூறிய அடிப்படையில் இந்த குறிப்பிட்ட பாராளுமன்ற உறுப்பினர் தொடர்ந்தேச்சியாக இந்த உயரிய சபையிலே என்னை அவமானப்படுத்துகிறார். இதன் மூலம் என்னை மாத்திரமன்றி லட்சக்கணக்கான என்னுடைய ஆதரவாளர்களை கொண்டிருக்கின்ற ஒரு கட்சியுடைய தலைவராக நான் இருக்கின்றேன். என்னை மட்டுமல்லாமல் என்னுடைய அத்தனை லட்சக்கணக்கான ஆதரவுகளுடைய மானத்தையும் மரியாதையும் கௌரவத்தையும் கேள்விக்குறியாக்கும் வகையிலே அவர் இங்கு நடந்து கொள்கிறார். இந்த உயரிய சபையிலே முதலில் எனது பாராளுமன்ற சிறப்புரிமையை மீறி ஆற்றியுள்ள இந்த உரையை ஹன்ஷாட்டிலிருந்து நீக்குமாறும், இரண்டாவதாக அவர் இந்த உரையினை இந்த சபையிலே பகிரங்கமாக மன்னிப்பு கோருமாறும், இல்லையெனில் அதற்கு தகுந்தவாறான நடவடிக்கையை கௌரவமான சபாநாயகராக இருக்கின்ற நீங்கள் எடுப்பீர்கள் என்றும் எடுக்குமாறும், அதேபோல இதற்கு முக்கியத்துவம் வழங்கிய இலத்திரனியல் மற்றும் அச்சு ஊடகங்கள் இந்த செய்தியினை வாபஸ் பெறுவதற்குமான நடவடிக்கைகளை, அவர்கள் எவ்வளவு முக்கியத்துவத்தை இந்த செய்தியை பொய்யை பரப்புவதற்கு எடுத்தார்களோ அதேபோல் அதற்கு சமனான முக்கியத்துவத்தை வழங்கி உரிய நடவடிக்கையை எடுக்க நீங்கள் உத்தரவிடுமாறும் மிக தாழ்மையாக கேட்டு விடைபெறுகிறேன். நன்றி. கரு எமத்துமாய் சம்பந்தம் மங் அவதானி முக்கரண்ண இவகையும் அதால மந்திரித்துமா சமக கதாகல்ல ஏ அவசியத்தை பியவர்கண்ணா கரு தினேஷ் குணவாதன மெத்துமா கதாநாயகத்துமணி ஆண்டுக்கிரம விவாஸ்தாவே இதா பெஹதிலிவ திபினவா பணத்தாக் சம்மதி கிரியமேதி பால்மேந்த்வே ஸ்தாவர நியோக அணுஹா அண்டுக்கிரம விவாஸ்தாவானுவ சிதுவே தூக்கியலா விசேஷம் ஹத்தஹத்தரணி வகந்திய இதா பெஹதிலிவ தவ வகந்தி ராசியாக் மே பிலிபந்த திபெனோ ஆண்டுக்கிரம விவஸ்தாவ சன்சோதனேகரணி நம் துணேந்தக சந்தையாக் அவசபவ இத்தாம பெஹதிலி எசே நத்தான் ஜனமத்த விசாரணையா
ඊයේ සම්මත වූ බවට ප්‍රකාශ කරන පනත අතුරුදහන් වූ තැනැත්තම් පිළිබඳ කාර්යාලය ස්ථාවර නියෝග අනුව හරියාකාර ඡන්ද විමසීමක් පැවැත්වුණේ නැහැ. ඔබතුමාට ගෞරවයෙන් සභා ගර්භයේ සියලු දෙනා කිසිම ස්ථානයක නොසිටි අවස්ථාවක ඡන්දය විමසූ බව ප්‍රකාශ කරමින් ඡන්දයක් ප්‍රකාශයට පත් කළ තිබෙනවා. මහලේකම්තුමා, ඔබතුමාට වැරදි උපදේශක් මත ඡන්දය ප්‍රකාශ කළ බව මේ අවස්ථාවේ සඳහන් කරන්න ඉතාම කනගාටුවෙන්. ඒ වගේම අනුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමෙන් අතුරුදහන් වූ තැනැත්තම් පිළිබඳ කාර්යාලය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයට මේ සමාජිකයන් පත්කිරීමට පවරා ඇති වගකීම 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අඩංගු ආයතනවලට අයත් වන්නේ නැහැ. ඒ නිසා මේ ආණ්ඩුක්‍රමය උල්ලංඝනය කිරීමක් ලෙසත් ජනාධිපතිතුමාගේ බලතල උදුරා ගැනීමක් ලෙසත් එය කිසි ලෙසකින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රකාරව සම්මත වෙන්නේ නැත්නම් වළංගු වන්නේ නැහැ. ඉතාම ගෞරවයෙන් කර කතානායකතුමාට විරුද්ධ පක්ෂයට කුමන අයිතිවාසිකම් නොමැති ගියත් පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අනුව කටයුතු කරන ලෙසත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රකාරව කටයුතු කරන ලෙසත් යලිත් ඉල්ලා සිටින්නේ ඊයේ සම්මත වූ පනත වළංගු නැති නිසා යලි එය පරීක්ෂණ කොට සලකා බැලීම සඳහා කටයුතු කළ යුතුය කියන බරපතල කාරණේ ඉදිරිපත් කරනවා ගෞරවයෙන්. හොඳයි. ගරු සභානායකතුමා, ගරු සභානායකතුමාට අවස්ථාව දෙන්න. ඊට පස්සේ ඔබතුමාට දෙන්න. නෑ, ගරු සභානායකතුමා ඉස්සෙල්ලා නැගිට්ටේ. ගරු සභානායකතුමා ඔබතුමා කතා කරන්න. මම අවස්ථාව දෙන්න ඉඳගන්න. You can speak after me. Yeah. නෑ. මම අවස්ථාව දුන්න ගරු බන්දුල ගුණවාදන මැතිතුමා අවස්ථාව දුන්නා එක පිළිගන්න. ඊයේත් ඔබතුමාට මම මෙතෙන්ට එන්න එපා කියනකොට කඩාලි මිදගෙන ආවා. මට මේ අවස්ථාව දෙන්න. This order please honorable leader of the house. ගරු කතානායකතුමනි, ඉඳගන්න. ගරු බන්දුල ගුණවාදන මැතිතුමා ඉඳගන්න, මේ බාධා කරන්න එපා. Go ahead. ගරු කතානායකතුමනි, ඇත්ත වශයෙන්ම ඊයේ සම්මත වෙච්ච පනත ව්‍යවස්ථාවට පටහැනි නම් මේ කවුරු හරි අධිකරණයට පැසමක් ඉදිරිපත් කරන්න තිබ්බා. මම ඊයේ කිව්වා කවුරුවත් අධිකරණයට ගියේ නැහැ. මේ පනත ඉදිරිපත් කරේ මේ මාසේ 22 වෙනිදා. ඉතින් විපක්ෂයට ඕන තරම් කල් තිබ්බා අධිකරණයට ගිහිල්ලා මේ පනත ව්‍යවස්ථාවට විරුද්ධයි කියලා ප්‍රකාශයක් ලබා ගන්න. නමුත් දැන් ඊයේ ඉවරයි අපේ බුදුන් වහන්සේ දේශනා කළා වර්තමානයේ ජීවත් වෙන්න කියලා. දැන් ඊයේ ඉවරයි, අපි අද අලුත් දවසක්. හරි. ඉතින් අනිත් එක මේ ඇත්ත වශයෙන්ම මේ මන්ත්‍රීවරු වලට ආවහම ඔබතුමා මොනවා කරන්නද? ඔබතුමා කීමසරයක් කිව්වා මන්ත්‍රීවරුන්ට ආසනවලට යන්න කියලා. ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරු ඒ ආසනවලට ගියේ සෙන්කෝලේ උදුර ගන්න ආවා. ඉතින් ඇත්ත වශයෙන්ම ඊයේ හොඳ විවාදයක් තියන්න තිබ්බා. මම පෞද්ගලික කඩගාටු වෙනවා. අපි පනත සම්මත කෙරුවාට පාර්ලිමේන්තුව පරාදයි. Though the bill was passed, parliament lost because මෙච්චර මේක ප්‍රථම වතාවට මේ වගේ පනත පාර්ලිමේන්තුවට එන්නේ. ඉතින් ඇත්ත වශයෙන්ම අපිට හොඳ විවාදයක් කරන්න තිබ්බා. මේ පනතේ මම ඔබතුමාට කියන්න කැමති, there is no criminal liability. කිසිම කෙනෙකුට නඩුවක් දාන්න බෑ ඊයේ ගෙනාපු පනත පදනම් කරගෙන. ඉතින් මම කියන්නේ මේකයි. නෑ, මම බෑ කිව්වේ නෑ. බෑ කිව්වේ නෑ. මම පැය දෙකක් වැඩියෙන් දෙන්නම් කිව්ව කරු කතා කරගෙන තුනේ. I agree to give 2 hours more. Right. මට කඩකාටු මේ පනත 71 සිද්ධියෙන් 89 සිද්ධියෙන් උතුරු නැගෙන යුද්ධේ ඒව ඔක්කොම ගැන අපිට කතා කරන්න තිබ්බා. මේ ප්‍රශ්නේ අවසානයක් කරගන්න. තාම මව්වරු පියවරු තමන්ගේ දරුවන් එනකම් බලාගෙන ඉන්නවා. They want closure. මේකේ අවසානයක් දකින්න. ඉතින් ඊයේ ගෙනපු පනත ඒකට බෙහෙවින් උපකාර වුණා. ඇත්ත වශයෙන්ම බබ පෞද්ගලික කඩකාටු වුණා අපිට මෙව ඉදිරිපත් කරන්න බැරිම ගැන. අනිත් එක දැන් අතුරුදාන් වුවන්ට වන්දි ගෙවීම, මේක අපි කළ යුත්තක්. 71 වේවා 89 වේවා උතුරුනැගෙන යුද්ධේ වේවා මට මතකයි 94 මම පොදු ජන එක්සත් පෙරමුණේ ඉන්නකොට මහනුවර දිස්ත්‍රික්කේ අතුරුදාන් වුණා 100 ගාණක්. නෑ මම හරි ඒකයි මම කියන්නේ. ප්ලීස් මම එදා මහනුවර දිස්ත්‍රික් කැපතිවරයෙක් හැටියට
මහින්ද විජේසේකර ගෙන්නලා 100 ගානකට අපි වන්දි දුන්නා. අපි වන්දි දුන්නා. අපි වන්දි දුන්නා. ඉතින් උතුරු නැගරේ යුද්ධ උතුරු නැගරේ යුද්ධයේදී අතුරුදාන් වෙච්චාට යම්කිසි වන්දියක් අපි ගෙවන්න ඕන. මේව ඔක්කොම අපි සාකච්ඡා කරන්න ඉන්නේ. හොඳයි හොඳයි. නමුත් කඩගාටුවක් වශයෙන් විපක්ෂයේ ඒ විවාදේ විනාශ කෙරුවා. හොඳයි. විනාශ කෙරුවා. හරි ගරු බන්දුල ගුණවර්ධන මැතිතුමා. සර් මම ගරු ඔබතුමාගේ අවධානයට යොමු කරනවා මේ ස්ථාවර නියෝගවල 133 වෙනි වගන්තිය. 133 වෙනි වගන්තියේ අවසාන කොටස පමණක් මම ඉදිරිපත් කරනවා. ඇමතිවරයා එම යෝජනාව පනත් කෙටුම්පතට හෝ සංශෝධනයට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇති බව පාර්ලිමේන්තුවට දැනිය යුතුය. මේ ඉදිරිපත් කර තිබෙන අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාල පනතේ 18 වෙනි වගන්තියේ තිබෙනවා. මේ පනත යටතේ අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ OMPට පවරා ඇති කාර්යය ඉටු කිරීම සඳහා එම කාර්යාලයට හැකිවන පරිදි ප්‍රමාණවත් අරමුදල් රජයේ විසින් එම කාර්යාලයට ලබා දිය යුතුය. මේවා අපිට ඊයේ වාදී විවාද කරන්න තිබුණා නේද ගරු මන්ත්‍රීතුමායි අද ගන්න එක. ඔව් ඊයේ වාද කරන්න තිබුණා. ඊයේ ඔබතුමා ලවාද උනේ. මේ අද වෙන සබ්ජෙක්ට් එකක් ගන්න මෙතන අද. ඔඩක් ඉන්නකෝ ඉතින් මේ. ඒක මේ 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 ඒක වාද කරන්න ඊයේ අවස්ථාව තිබුණා. සර් මම අද පරණේ මමට කතා කරන්න බෑ. සර් ඒක කරන්න බෑ. සර් මං කියන්නේ මේ ස්ථාවර නියෝග වලට ඔබතුමාගේ අවධානය යොමු කරන්න. හොඳයි හොඳයි මම අවධානය යොමු කරන්න. ස්ථාවර නියෝග වල අවධානය මං ගන්න. මේක අවධානය ගන්න. හරි. හරි වාදි වෙන්න. ඒ වගේම ගරු බන්දුල ගුණවර්ධන මහත්මයා මම අහනවා මේ පාර්ලිමේන්තුවේ සභාගාමීව මේ හන්දත් අවශ්‍යතාවය තියෙනවද කියලා. වාදි වල එහෙම තියෙනවද එව්වටත්? ඒකට කවුද වා කියන්න ඕනේ? ගරු අනුර දිසානායක මහත්මයා. ගරු කතානායකතුමනි මේ රටේ ගරු අන්ද කුමාර දිසානායක මහත්මයා මේ රටේ අතුරුදහන් වූවන්ගේ දෙමව්පියන්ට සාධාරණ අයිතියක් තිබෙනවා තමන්ගේ දරුවන්ට උනේ මොකද්ද කියලා දැනගන්න. ඒ සහෝදරවරුන්ට අයිතියක් තිබෙනවා තමන්ගේ සොහිරාට මොකද්ද උනේ කියලා දැනගන්න. ඒ මිතුරන්ට අයිතියක් තිබෙනවා තමන්ගේ මිතුරන්ට සිද්ධ උනේ මොකද්ද කියලා දැනගන්න. ඒ නිසා කිසිදු පාලකේ සහ පාලනය අපේ රටේ පුරවැසියන් අතුරුදහන් කොට තමන්ගේ බලය පවත්වා ගන්නත් බලය ලබා ගැනීම සඳහා දරන ප්‍රයත්න අපි නතර කළ යුතු තිබෙනවා ගරු කතානායකතුමනි. ඒ නතර කිරීම සඳහා විශේෂයෙන්ම අපි මේ පනතෙන් මේ සියල්ල සම්පූර්ණ වෙයි කියලා අපේක්ෂා කරන්නේ නැහැ. නමුත් ගරු කතානායකතුමනි 1988 89 කාල වකවානු තුල විශාල පිරිසක් මේ රටේ අතුරුදහන් වීමට භාජන වෙලා තිබෙනවා. ඒ වගේම ගරු කතානායකතුමනි ඊට ඉහතදිත් භාජන වෙලා තිබෙනවා. ඒ වගේම ගරු කතානායකතුමනි යුද්ධ වකවානු විදිහත් එහෙමයි. යුද්ධෙන් පස්සෙත් එහෙමයි. ලලිත් කුගන් වැනි තරුණයන් අතුරුදහන් වුණේ ගරු කතානායක යුද්ධෙන් පස්සේ. ඒ දෙමව්පියන්ට සාධාරණ අයිතියක් තිබෙනවා තමන්ගේ දරුවන්ට මොකක්ද වුනේද කියලා සැනගන්න. ඒ සඳහා වැදගත් පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් වුණා. ඒකේ සමහර ඒවාට අපි සංශෝධන ඉදිරිපත් කරා. මීට පෙරත් ගරු කතානායකතුමනි මේ පාර්ලිමේන්තුවට පනතක් ආපු වෙලාවේ මේ කණ්ඩායම මෙතෙන්ට බැස්සා. බැහැපු නිසා අපිට තිබුණා වැදගත් සංශෝධන කීපයක්. ඒ සංශෝධනවත් ඉදිරිපත් කරගන්න බැරුව තමයි එදා ඒ පනත සම්මත වුණේ. ඒ නිසා තමයි ගරු කතානායකතුමනි අපි වගකීමක යුතුව ඒ පනතට අපේ සංශෝධන ඉදිරිපත් කළ යුතුව තිබෙනවා. ඒ සංශෝධන ඉදිරිපත් කරමින් ඒ පන සම්මත කර ගැනීම සඳහා අපේ දායකත්වය ලබා දුන්නා. වැදගත්ම දේ තමයි ගරු කතානායකතුමනි එහිදී අපිටත් මේ අය පාර මෙතෙන්ට බැහැලා කෑ ගහන්න ඇති. හැබැයි අපිට තිබුණ අදහස් දැක්වීමේ අයිතියක. ඒ අයිතියත් උදුරගත්ත තමයි නාසල. හොඳයි ගරු. හරි ඒකයි සිද්ධ වුනේ. මෙතෙන්ට බැහැලා කෑ ගහනවා. ගරු කතානායකතුමනි අපිට තිබුණා. අපිට තිබුණා මේ පිළිබඳ අදහස් ඉදිරිපත් කරන්න. විවාදේ අරගෙන අපිට අදහස් ඉදිරිපත් කරන්න තිබුණා. ඒ කිසිවක් ඉඩ නොදී කඩාකප්පල්කාරී කණ්ඩායමක් ලෙස මෙතන හැසිරිලා පනතේ සංශෝධන සමහර පනතේ තියෙන වගන්ති නිරාකරණය කරගත තිබුණා. සමහර පනතේ තිබුණු කරුණු නිරාකරණය කරගත තිබුණා. සමහර පනතේ තිබුණු කරුණු පිළිබඳ අවධානය යොමු කරගත තිබුණා. සමහර පනතේ කරුණු වලට සංශෝධන ඒ කිසිවකට ඉඩ නොදී කණ්ඩායමක් මෙතනට බල කොහොමද කතා කරන්නේ? හොඳයි ගරු නානාකාර මන්ත්‍රීතුමා. ගරු නානාකාර මන්ත්‍රීතුමා අවස්ථාව දෙන්න. අර තාම කතා කරනවා. ඔබතුමා දිනේ වහන්න ගරු නානාකාර මන්ත්‍රීතුමා අවස්ථාව දෙන්න. හරි. ගරු කතානායකතුමනි මන්ත්‍රීතුමා ඉඳගන්න. ඉඳගන්න. අවස්ථාව දෙන්න ඕන. ගරු කතානායකතුමනි අයිතිය තියෙන අයිතිය දෙනවා. අයිතිය කිසිම විදියකින් මම අයින් කරන්නේ නැහැ. මම ප්‍රජාතන්ත්‍රවාදීව කටයුතු කරනවා. ඔව්. ඒ අයිතිය කාටද දෙනවා? හැබැයි ඉඳගන්න ගරු ගරු නානාකාර මන්ත්‍රීතුමා. කොයිද අපිට කතා කරන්න දෙන්න. ගරුවා
නානාකාර මන්ත්‍රීමා කතා ගන්න. බෑනේ කතා කරන්න. ගරු නානාකාර ම කතා කරන්න. වාඩි වෙන්න මන්ත්‍රීතුමාල දෙන්න අන්න මන්ත්‍රීමා වාඩි වෙන්න. දිනේෂ් කුමාර මන්ත්‍රීතුමා වාඩි වෙන්න. යා ප්ලීස්. ඉඳගන්න. ඔව්. හරි. හරි ගරු නානාකාර මන්ත්‍රීතුමා ගරු කතානායකතුමනි ඉන්න මේ මේ අවස්ථාව දෙන්න බා පාදයෙන් ඔබතුමා කියන්නේ වහන්නේ විපක්ෂ සංවිධානය අනුගමනමෙතුමා ඉවරයක් කරන්න මේක දැන් ඒක විපක්ෂ සංවිධානය අනුගමන මන්ත්‍රීතුමා මේක අවසන් කරන්න මට දිගටම කතා ගන්න අවස්ථාවක් දෙන්න හරි අනුගමන මන්ත්‍රීතුමා අනුකුමාර මන්ත්‍රීතුමා ගරු කතානායකතුමනි මේක වැදගත් පනතක් පාර්ලිමේන්තුව තුලේ පනතේ සමහර වගන්ති පිළිබඳ අපිට අමාත්‍යතුමාගෙන් निराකරණය කරගත යුතු තිබුණා. සමහර වගන්ති වලට සංශෝධන ඉදිරිපත් කළ යුතු තිබුණා. සමහර වගන්ති වලට අපේ ප්‍රතිවිරෝධ අපේ විරෝධය සඳහන් කළ යුතු තිබුණා. ඒ නිසා ඒ පනත පිළිබඳව අපිට උරුමයක් තිබෙනවා ගරු කතානායකතුමා අපේ පක්ෂේ විශාල සමාජික ප්‍රමාණයක් අතුරුදහන් වී තිබෙනවා. ඒ නිසා ඒක පිළිබඳව වැදගත් සාකච්ඡාවක් ඉදිරි කිරීමට ඉඩ දුන්නා. හැබැයි අපි දන්නවා ආණ්ඩුව මනාව වී තිබුණේ මේක පුළුල් සාකච්ඡාවකට බඳු නොවි හිතුවක්කාරි තක්කඩි ලෙස සම්මත කරගන්න. ඒ ආණ්ඩුවමනාවට තමුන්වහන්සේලා මෙතෙන්ට බැහැලා සාකච්ඡාවකට ඉන්නදී සම්මත කරගැනීම අවස්ථාව දුන්නා. අන්තිමට සිද්ධ වෙච්ච දේ තමයි ආණ්ඩුවමනාවයි මේ කණ්ඩායම වුණා එකට සමපාතුම. ඒ අනුව තමයි මේ පන සම්මත උනේ. මේට වඩා වැදගත් සාකච්ඡාවක් මේ පාර්ලිමේන්තුව කරන්න තිබුණා. ඊළඟට ගරු නානාකාර මන්ත්‍රීතුමා ගරු නානාකාර මන්ත්‍රීතුමා අපි ගරු නානාකාර මන්ත්‍රීතුමා ඊට පස්සේ ඔබතුමාට අවස්ථාව දෙන්න. ගරු කතානායකතුමනි ඊයේ මේ සභාවේ සිදු වූ උද්ගත වූ තත්ත්වය ගැන අපි කවුරුත් අද කනගාටුවෙන් ඉන්නේ මම ඒ කියන්න ඕන පළමුවෙන් එවැනි තත්ත්වයක් මේ සභාවේ ඇතිවිය යුතු නැහැ දැන් අපේ සභානායකතුමා කිව්වා ඊයේ අපිට විවාදය කරගන්න බැරි වුණා ඉතින් විවාදය කරගන්න බැරි වුණේ අපි අතරේ එකඟත්වයකින් සභාවේ කටයුතු නොගෙන යාම නිසා ඉතින් මේ සභාවේ ඔබතුමා උත්සාහ කරන් නිතරම එකඟත්වයකින් සභාවේ වේලාවන් කාලයන් නියම කරගෙන අපි එකට වැඩ කරගෙන යන්න අපේ විවාදයේදී අපේ විරුද්ධ මතය එකිනෙකාට විරුද්ධව ඉදිරිපත් කරන්න පුළුවන් ඒ අනුව ඒවා සම්මත කරගන්නත් පුළුවන් ඉතින් මම මේ කියන්නේ ඔබතුමාට මේ ආරවුල ඇති වෙලා මේ තත්ත්වය උද්ගත උනේ එකඟතාවයක් ඇති නොවීම ගැන එක දවසක් තව ලබා ගැනීම සඳහා මේ විවාදයට විවාද කරන්න බැරි කියලා නෙමෙයි මේ විවාදයට තව එක දවසක් මේ මාසයේ තුලම ලබා ගැනීමට ආණ්ඩුව එකඟ නොවු නිසා ඉතින් ආණ්ඩුව එසේ අතර විදිහට ක්‍රියා කිරීම නිසා උද්ගත වෙච්ච තත්වය ගැන ඔබතුමාටවත් අපටවත් කරන්න දෙයක් නැහැ නමුත් ඒ නිසා ඉතාමත්ම බාල මට්ටමකට වැටුණා අපේ සභාවත් අපේ සභාවේ විවාදයක් ඊයේ අනාගත විචාරකයෝ අනාගත විචාරකයෝ අනාගත විචාරකයෝ කියාවි මේ සභාවේ ඊයේ සම්මත වූ පනතට තිබෙන්නා වූ වටිනාකම ඉතාමත්ම අඩු බව එවැනි තත්වයකට පත් උනේ ආණ්ඩුවේ අත්තරකම නිසා ආණ්ඩුවේ අත්තරකමට අපි යට කරගන්න බෑ රූකඩ විපක්ෂය යට කරගන්න පුළුවන් අපි 51 දෙනෙක් අපි 51 දෙනෙකුගේ ඌමනාව නොසලකා ඔබතුමාට මේ සභාව කරගෙන යන්න බැරි බව හොඳ ආකාරවම ඊයේ ඔප්පු වුණා ඒක හිතත් ඔප්පු වේ ගරු විමලවීර දිසානායක මන්ත්‍රීතුමා ගරු කතානායකතුමනි ගරු විමලවීර දිසානායක මන්ත්‍රීතුමා අවස්ථාව දෙන්න කතා කරන්න මේ අවස්ථාව දෙන්න කතා කරන්න එතුමාට මේ පාර්ලිමේන්තුවේ කාටවත් කතා කිරීමේ අයිතිය තියෙනවා අවස්ථාව දෙන්න. ආණ්ඩු පක්ෂ විපක්ෂ කාටවත් අයිතියක් තියෙනවා එතුම අයිතිය දෙන්න. මොකද අපිත් මේ අයිතිය ගැන කතා කරපු කට්ටිය අයිතිය දෙන්න විදියක් නැහැ. කතා කරන්න හරි අවස්ථාව දුන්නා කතා කරන්න. ගරු කතානායකතුමනි ඉතිහාසයේ මෙතෙක් නොවිරු පනතක් මේ ඉදිරිපත් කරේ. ඒකට මොකද ඇත්තට හදිස්සියක් තියෙන කියන කාරණේ තමයි අපි ප්‍රශ්න කරමින් සිටියේ. මේක 23 වෙනිදා ඡන්ද විමසීම සාකච්ඡාවට ගන්න තිබුණේ. ඒක කලින් ගත්තා නම් විපක්ෂයේ විදියට අපි 51 දෙනෙක් මෙතන ඉන්නව ගරු කතානායකතුමා. ඒ 51 දෙනා ලක්ෂ ගාණක් ඡන්දදායකව නියෝජනය කරනවා. නාරි ඉන්දකෝ මාත්‍යෝ ගරු මන්ත්‍රීතුමාලා අවස්ථාව දෙන්න. මාත්‍යෝ ඉන්දකෝ මේ හැම එකටම ගමගේ මන්ත්‍රීතුමා ගරු ගමගේ මන්ත්‍රීතුමා මෝර්නින් යූ
කතා කරන්න ඉවර කරලා තු කරෙක් වගේ ඇතිරෙන්න එපා කියන පාර්ලිමේන්තුවේ කතා කරන්න දෙන්න හරි කියන්න ඕනේ තු කරා දැන් මම මේක මැදිහත් කතාවක් මම මේ කරන්නේ මේ ඉතිහාසයේ වැදගත්ම බණක් නම් මේක ඒකට විපක්ෂයට ඉඩ දෙන්න ඕන යුතුකමක් ඔබතුමාට තිබුණා තිබුණා යුතුකම මම පිළිගත්තා නමුත් යුතුකම අනුව තමයි ඔබතුමාලා ඉස්සරහට ගිහින් කියා කරමුද මේ ප්‍රශ්නේ මතුවෙන් ඔව් දැන් අපේ ගරු සභානායකතුමා කියනවා පාර්ලිමේන්තුව ලොස් කියලා ඔව් ඔය පාර්ලිමේන්තුව ලොස් මේ තත්ත්වය තුල 51 දෙනෙක් නියෝජනය කරන ලක් සංඛ්‍යාත ජනතාවගේ මතය නියෝජනය කරන මිනිස්සුන්ගේ අයිතියට ගරු කරන්න නැත්නම් ගරු කතානායකතුමනේ පාර්ලිමේන්තුවල හොඳයි හොඳයි ඒකන්න පිළිගත්තා පිළිගත්තා හරි ඉන්න ගරු කතානායකතුමා මට පොඩක් ඉන්න දෙන්න ඔව් මේ යුද්ධේ මේ ඓතිහාසික යුද්ධයේ පිළිබඳ කාරණයක් මෙතනට ගෙනල්ලා තියෙනවා ඔව් මෙතන මේ ජනතා විමුක්ති පෙරමුණ අද මෙහෙම කතා කරුවට එතුමාලට මම පුජ්‍යලිකව ගරු කරනවා මම ඒක කියන්නේ පුජ්‍යලිකව මම ගරු කරනවා හරි නනවතාව දෙන්න මොකද්ද විජේසිරි මන්ත්‍රීතුමා කතා කරන්න දෙන්න මට මගේ ඓතිහාසික තියෙනවා සෑම මන්ත්‍රීතුමා කතා කිරීමේට අවස්ථාව ලබා දෙන්න. එහෙම ඓතිහාසික මේක ලබා ගැනීමට අපි විපක්ෂයේ ඉන්නකොටත් අපි කතා කළා. අපි මෙන්නේ පීඩාවින්ද? ඒක මට අවස්ථාව දෙන්න. දැන් නෑ 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 මම කියන්න මම පිළිතුරු දෙන්න. ඉතිහාසයේ යුගයක ඔව්. මේ රටේ ඡන්ද ඉල්ලන මිනිසුත් මැරුවා ඡන්ද දෙන මිනිසුත් මැරුවා. හරි. දෙන මිනිසුත් මැරුවා. එතරයි. එතකොට ඒ ඉතිහාසයේ ඉන්නේ නෑ. Let him finish. ගරු ඊයේ කතා කරන්න දිනුනානි. හරි ගරු සභානායකතුමා. ගරු සභානායකතුමා. ලක්ෂ 47ක් නියෝජනය කරන අපිට. ගරු සභානායක. ගරු. හරි ගරු සභානායකතුමා. ගරු ගරු කතානායකතුමනි මගේ අපේ හිතමිත්‍ර වාසුදේව නානයක් කරමැතුමා. එතුමා තමයි එදා ජනීවා ගියේ මහින්ද රාජපක්ෂ මැතුමත් එක්ක. නෑ නෑ. මෙතුමා තමයි ජනීවා ගියේ. ජනීවා ගැන අපිට උගන්වන්නේ මෙතුමා. දැන් අපි මේ ගැන නෑ නෑ. මෙතුමා අතුරුදාන් වෙච්ච අයගේ ලයිස්තු 400 ගණක් කරන් ගියා නම් ඒ අය ගැන ඊයේ කතා කරන්න තිබුණා. ඔබතුමා වලට බැස්සම කොහොමද කතා කරන්නේ? කනගාටුයි. හරි ගරු විජේවික්‍රම මැතිණිය අපි මෙතනින් මේක නවත්තන්න ඕනේ අද විජේවික්‍රම මැතිණිය. ගරු කතානායකතුමනි මට කාරණා දෙකක් ගැන කතා කරන්නට තියෙනවා. ඔව් මේ කරුණ ගැනත් මේ කරුණ ගැන ඊයේ කතා කරන්න තිබුණා ඔබතුමියට. කමන්නා දැන් කියන්න. ඔව් මට මන්ත්‍රීවරයෙක්ගේ වරප්‍රසාද සම්බන්ධයෙන් පොඩක් කතා කරන්න කාන්තා අයිතිය මේ සභාවේ නැති කරපු එකක් ගැන තමයි මට කතා කරන්න. හරි හරි කතා කරන්න. ගරු කතානායකතුමනි මට වරප්‍රසාද ප්‍රශ්නයක් ඔබතුමාට ඉදිරිපත් කරන්නට මම මේ අවස්ථාවේ බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම කලින් දිනේ ඊයේ දිනේ ඇතිවෙච්ච සිද්ධිය ගැන අපි බොහොම කනගාටු වෙනවා. මොකද ඔබතුමා විනිශ්චයකාරවරයෙක් වගේ දෙපාර්ශ්වයටම සමන් දිය යුතු අවස්ථාවක් ඒ අවස්ථාව ඉටුනේ නැහැ. මම ඒ ගැන කතා කරන්න යන්නේ නැහැ තවදුරටත්. පෙරේදා දිනේ හොඳයි. පෙරේදා දිනේ විජේපාල හෙට්ටිආරච්චි මන්ත්‍රීතුමා මේ පාර්ලිමේන්තුවේ කතා කරද්දී පොඩ්ඩක් අපේ නියෝජ්‍ය රාජ්‍ය මැතිතුම පොඩ අවස්ථාව දෙන්න පහදලි ගන්න. ඔව්. ඔව්. විජේපාල හෙට්ටිආරච්චි මන්ත්‍රීතුමා මේ පාර්ලිමේන්තුවේ විවාදෙට එක් වෙද්දී මගේ නම කියලා අපහාසාත්මක විදියට කාන්තා මන්ත්‍රීවරියකට හිංසනයක් ඇති වෙන ආකාරයට පීඩාවක් ඇති වෙන ආකාරයකට මගේ නම සඳහන් කරලා කතා කරලා තියෙන ගරු කතානායකතුමනි ඒ නිසා මාගේ වරප්‍රසාද මම මේ වචන ටික ආයේ මේ සභාගර්භයේ කියන්න යන්නේ නැහැ ඒ මට සිදුවෙච්ච හානියක් ඒක අපිට මට ලිඛිතව දැනගන්න අපි අවශ්‍ය පියවර ගන්නම් ගරු මන්ත්‍රීතුමනි ඒ සම්බන්ධයෙන් කටයුතු කරන්න කියලා මම ගෞරවයෙන් ඉල්ලනවා හොඳයි ගරු ප්‍රධාන සංවිධායකතුමා ගරු කතානායකතුමනි මට අදහසක් තියෙන ප්‍රකාශ කරන්න තුමී. ඔව්. කතානායකතුමනි
ඔබතුමා ඉතාමත්ම සමබරව ඒ වැඩ කටයුත්ත කරපුවා අපි කවුරුත් දැක්කා. පක්ෂ නායක රැස්වීම් ගණනාවක් පැවැත්තුවා. ඔබතුමා ඊයේ හැම පක්ෂයටම ආරාධනා කරා කතා කරන්න. මෙතන විනයක් නැතුව වලට බැහැලා තමන්ගේ නායකයොත් රටේ නැති නිසා සමහරුන්ට එයාපෝට් යන්න තිබිච්ච නිසා මේක බකල් කරන්න හැදුවා. අද ඒ විවාදය පවත්වන්න නොදී ජනතා වෛරය මතු වෙනකොට අද මෙතන ඇවිල්ලා රඟපානවා. මේක නිකන් ජනතා වෛරයට පේන. ගරු ගජදීර මැතිතුමා අපිට අද වෙලාව උඟක් කඩේ තියෙනවා. දැන් මම කතා කරන්න කිව්වොත් මම නවත්වන්න මෙතනින් අපි අවසන් කරමු. ඔව් ගරු ගජදීර මැතිතුමා අපි මෙතනින් මේක අවසන් කරනවා. මොකද මටත් අයිතියක් තියෙනවා කරුණු පැහැදිලි කරන්න. ඊට පස්සේ අපි ප්‍රධාන කටයුතු යනවා. ගරු ගජදීර මැතිතුමා, මේ ගරු මන්ත්‍රීතුමිය ඉදිරිපත් කරපු කාරණාව ගැන අපේ විශේෂ අවධානයක් තියෙනවා. ඊට පස්සේ අපි කනගාටු වෙනවා එතුමියට අපහාස වන විදියට ක්‍රියා කිරීම ගැන. මගේ කාරණාව මේකයි ගරු කතානායකතුමනි, ඊ අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය පිළිබඳ පනත් කෙටුම්පතේදී අපටත් අපේ අදහස් ඉදිරිපත් කිරීමේ අවශ්‍යතාවයක් තිබුණා. මම මේ ස්ථානයේ ඉඳගෙන ඔබතුමාගෙන් පොයින්ට් ඔෆ් ඕඩර් එකක් ඉල්ලලා මම අතයිස්ව, නමුත් ඔබතුමා ඒකට ඉඩ දුන්නේ නැහැ. මොකද අපිට ස්වාධීන මන්ත්‍රීතුමා ඊයේ මම කිව්ව විපක්ෂයේ ඕන කෙනෙකුට කතා කරන්න අවශ්‍ය නම් මම වෙලාව දෙන්න කරුණා කරලා තමන්ගේ සීට් වලට යන්න කියලා. මොකද ආණ්ඩු පක්ෂයේ කතා කරන්නේ නැහැ, අනිත් පක්ෂේ කතා කරන්නේ නැහැ. ඕන කෙනෙකුට අවස්ථාව දෙන්න මම සූදානම් වෙලා වුණා. නෑ ගරු කතානායකතුමනි, හැබැයි සභා ගර්භණය වෙන කතා කරන්න අවස්ථාවක් දෙන්න බෑ මට. නෑ ගරු කතානායක, මම මේ ආසනයට ආවා. ඔව් මම ආසනයට ඇවිල්ලා තමයි ඔබතුමා ඉදර කුන්නේ. නමුත් ඒක බලද්දී විපක්ෂයේ එතන කෙනෙක් පොරොන් කියලා අපව වාඩි වෙන්න තුන අවස්ථාව දෙන්න තිබුණා. නමුත් මගේ අයිතිය පැහැර ගැනීම ගැන මම කනගාටු වෙනවා. ඒ වගේම ගරු කතානායකතුමනි, අතවසෙම මේ පනත සම්මත වෙච්ච ආකාරයත් නීති විරෝධී. දැන් මෙතන ඉඳලා මෙතන ඉඳන් තමයි මේ අත උස්සලා සම්මත කරේ. දැන් ඒක මම හිතන්නේ මේ පාර්ලිමේන්තු සම්ප්‍රදායට පටහැනි. මම ස්ථාවරණියෝ, මම කනගාටු වෙනවා. මට තිබුණු ස්වාධීන අදහස්, ඒ වගේම සංශෝධන සමහර කරුණු මට ඉදිරිපත් කරන්න බැරි වීම ගැන ඊට වඩා යමක් කියන්න යන්නේ. හරි, දැන් අපි මෙතන නවත්තන. මම ඇයි කිව්වද ද ලාස්ට් වන් ප්ලීස් ඇලව් මී ටු කන්ටිනියු විත් ද වර්ක් ද ජා එක්ස්පෙක්ට් ලීඩර් ඔෆ් ද හවුස් ඔල්සෝ එක්ස්පෙක්ට් ද ඔපිනියන් සෝ ලෙට් මී ගෝ ඉන් ටු ද ඩීටේල්ස් ඉන් ද තින්ග්. මම ඒ ගැන කතා කරන්න ගරු මාධිකම ඇතුමා. මම ඒ ගැන කතා කරන්න. හොඳයි, බොහොම ස්තුතියි. මම මේ අවස්ථාවේදී සියලු දෙනාටම මොකද ගරු සෙන්සිංහ රාජ්‍ය අමාත්‍යතුමා, ගරු කතානායකතුමනි, අපි මේක ප්‍රධාන කටයුතුට යන්න තියෙනවා. මේ කවුරු ගැන නම් තවත් කතා කරන්න අවස්ථාවක් නැහැ. මොකද ඔබතුමානේ අවධානය යොමු කරන්නේ ප්‍රධාන කටයුත්තක් සම්බන්ධයෙන්. දැන් අපිත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වාසිය ඔබතුමා හැම වෙලෙම මේ ගරුත්වය ගැන කතා කරනවා. දැන් මේ වලට බහින එක මේක මම කතා කරන්න, මම අද සදාන් කරනවා. ඒක ඔබතුමා අනිවාර්යෙන්ම අපිට ඒ සම්බන්ධයෙන් අපිට ඔබතුමා සදාන් කරනවා ගැන මම ගන්නවා. ඒක යම් මතයක් ප්‍රකාශ කරන්න ඕනේ. ඒ පියවර ගන්නවා. විනය සම්බන්ධයෙන් ක්‍රියාත්මක වෙන්න නැත්නම් නැත්නම් අපි දන්නේ නැහැ. මේ කාන්තා ඉන්සන ගැන කතා කරනවා. සාරි උස්සගෙන මැද ඉන්නේ ඇවිල්ලා වල ඇතුලේ. සාරි නැදුව. හරි, කරුණාකරලා ගරු මන්ත්‍රීතුමාලා නිශ්ශබ්ද වෙන්න. ගරු මන්ත්‍රීතුමාලා නිශ්ශබ්ද වෙන්න. මට කතානායකවරයා වාසේ මටත් මගේ ස්ථාවරය මෙතන පැහැදිලි කරන්න ඕනේ. දැන් මේ යෝජනාව ආවේ මැයි මාසේ ඉදිරිපත් කරපු අවස්ථාවේදී ඕනෑතරම් කල් තිබුණා අවශ්‍ය පියවර ගන්න. ඊට පස්සේ මේක ඉදිරිපත් වුණ අවස්ථාවේදී අපි අවස්ථා තුනක පක්ෂ නායක රැස්වීම් වලදී මේ ගැන කතා කළා. ආණ්ඩුවේ ස්ථාවරය වූයේ මේ ඉතාමත්ම හදිසි ජාතික කටයුත්තක් නිසා මේ සතියේ අවසන් කළ යුතුයි කියලා. ඒ නිසා අපි මම ඉල්ලීමක් කළා ගරු අග්‍රාමාත්‍යතුමාගෙනුත් සභානායකතුමාගෙනුත් විපක්ෂයේ ඒ අයිතිවාසිකම් දීලා කතා කරන්න අවස්ථාව දෙන්න කියලා. ඊට පස්සේ ඒ අනුව විපක්ෂයට තවත් පැය දෙකක් දෙන්න සූදානම් වුණා. ඊට පස්සේ ගරු අග්‍රාමාත්‍යතුම අයියේ දෙක වෙනකම් මේ කියන්න අවස්ථාව ලබා දුන්නා. ඒ වගේම පසුගිය සති මාස කීපය තුළ ඒකාබද්ධ විපක්ෂයක් වශයෙන් පිළිගැනීමට මට අයිතියක් නැති වුණත් මම ඒකාබද්ධ විපක්ෂයේ නියෝජනය කරමින් දිනේෂ් ගුණවර්ධන මහත්තයා අපේ සාකච්ඡාවට කතා ඇඬ ගැහුවා. එතුමාගේ හඬට කන් දුන්නා. ඒ වගේම මට මතකයි තොරතුරු දැනගැනීමේ පනත එතුමාගේ යෝජනාවක් හදන්න අපි දවස් 3ක් 4ක් කල් ගියා. මොකද අපි සෑම විටම මේ
ආණ්ඩු පක්ෂයත් විපක්ෂයත් අයිතින් ආරක්ෂණ මොකද විශේෂයෙන් මට මම සඳහන් කරන්න ඕනේ තොරතුරු දැනගැනීම් පනත මං ඉදිරිපත් කළ අවස්ථාවේදී දිනේෂ් ගුණවර්ධන මහත්මයා ප්‍රධාන සංවිධායකට මට නැගිටින්න දුන්නේත් නැහැ ඒක පාස් කළා එනම් ඒවා මොකද ඒ ගැන අපි පීඩාවින්දාය අපි පීඩාවින්දාය හින්දා අපි දන්න ඒ නිසා තමයි මම පුළුවන් තරම් උත්සාහ කරන්නේ විපක්ෂයේ අයට කන් දෙන්න එතකොට මං කියන්න ඕනේ දැන් පසුගිය මාස ගණන් ඉඳ පොඩ ඉඳ අපේ පසුගිය මාස 4-5 තිස්සේ ඒකාබද්ධ විපක්ෂයට වෙලාව දෙන්නයි කම අඩු 50%ක අඩුම ගන්නේ වෙලාවක් වෙන් කරලා තිබුණා. ඊයේත් මම ආරම්භ බැරුව හරියට 50%ක් වෙලාව වෙන් කරලා තිබුණා. සමහර දවස්වල 58%ක් වෙලාව වෙන් කරලා තියෙනවා. ඒතකොට මේ ගැන සාකච්ඡා කරපු අවස්ථාවේදී මත දෙකක් තිබුණා. එකක් තමයි පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 174ක් නියෝජනය කරන දේශපාලන පක්ෂය මේකට එකඟ වුණා මේක ගන්න. 51ක් නියෝජනය කරන තමුන්නාන්සේලා විරුද්ධ වෙනවා. ඉතින් ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරනවා නම් මට බහුතර මහජන මතයට කන් දෙන්න තිබුණා. ඒ නිසා මම සෑම විටම සාධාරණව ඒ නිසා දැන් ව්‍යවස්ථාව ගැන ඒ වගේම මම බොහොම කනගාටුවෙන් සඳහන් කරනවා. අද ඊයේ සිද්ධිය සම්බන්ධයෙන් මාධ්‍ය ගැන මාධ්‍යවල විශාල ප්‍රසිද්ධියක් ලැබුණා. එක මාධ්‍යයක තිබුණා මම මේ කියනවා පාර්ලිමේන්තුව ඇතුලේ සින්දු ගියයි බජවුනටයි කුණුහරපත් කියයි. මේක දැකලා මට හරි වේදනාවක් ඇති වුණා ලැජ්ජාවක් ඇති වුණා. මොකද මේක තමයි උත්තරීතර ස්ථානය. ඒ වගේම මම ඊයේ ගරු බන්දුල ගුණවර්ධන මැතිතුමාට කිව්වා සභාගර්භයට එන්න එපායි කියලා. ආයෝජනයක් කළා. මේ දෙවෙනි අවස්ථාව මීට පෙරදි අවස්ථාවෙත් බරු බන්දුල ගුණවර්ධන මැතිතුමා පැමිණියා. මීට ඒ අවස්ථාවෙත් අනවශ්‍ය සිද්ධියක් වුණා. ඒ වාසේ ගමන් පිර මන්ත්‍රීතුමත් එතුමත් තමයි ඉස්සෙල්ලාම ආවේ. ඉතින් ඊයේ මෙතුමා මෙතන මේකට සහභාගී වුණේ උතා බුද්ධිමත් ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරු. ඒ ආදර්ශයේ මේ රට යන්න ඕනේ මෙතනින්. මේ උත්තර ඉස්තර ස්ථානයෙන් මෙහෙම වෙනවා නම් මං හිතන්නේ අපි ඔක්කොම ලැජ්ජා වෙන්න ඕනේ. මම ලැජ්ජා වෙන්න ඕනේ තමුන්නාන්සල දෙපැත්තම ලැජ්ජා වෙන්න ඕනේ. ඊයේ සිද්ධිය සම්බන්ධ. මොකද මිලියන ගණන් ජනතාව මේක දැකලා තියෙනවා. ඒ නිසා මම බොහොම ගෞරවයෙන් ඉල්ලා සිටින්නේ. අපි පොඩ්ඩක් පාර්ලිමේන්තුවේ කටයුතු. මොකද දේශපාලනයේ යම් කිසි විප්ලව විදියට හැසිරෙන්න ඕනේ. ඒකට තියෙනවා ලිප්ටන් මරරවුම තියෙනවා. ඒකට තියෙනවා කොටුවේ ස්ටේෂන් එක තියෙනවා. මරදාන ස්ටේෂන් එක තියෙනවා. හයිඩ් පාක් එක තියෙනවා. නමුත් මේක එහෙම නැත්තම් සිංහල භාෂාවෙන් කියනවනම් වැසිකිළියේ කරන දේ කෑම කාමරේ කරනවනේ ඒක වැරදි. හිතම බොහොම ගෞරවයෙන් මම ආරාධනා කරන කරුණා කරලා අපි ගරු මන්ත්‍රීවරුන් කියලා ආමන්ත්‍රණ ලබන විදිහ මෙතන අපි කටයුතු කරමු. එහෙනම් ඊළඟට තියෙන්නේ ප්‍රධාන කටයුතු ආරම්භයේදී ගරු සභානායකතුමා I move item 1 සභාවෙකෙන්ද? ආයි සභාව කල් තැබීම මාර්තු අගෝස්තු 22 වෙනිදා සවසේකට කල් තැබීමේ යෝජනාව ගරු අනුර දිසානායක මැතිතුමා ඊට ප්‍රථම ගරු නියෝජ්‍ය කාර්ක සභාපතිතුමා විසින් මුලාසෙන් ලබනු ඇත. නෑ මේවා ගන්න. ගරු නියෝජ්‍ය කතානායකතුමා මුලාසෙන් පැමිණ ඇත. කතානායකතුමනි මෙම යෝජනාව ඉදිරිපත් කිරීමට අවස්ථාව ලැබීම පිළිබඳව ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා. ඒ මොකද මේ යෝජනාව ගරු නියෝජ්‍ය කතානායකතුමනි අද ඉදිරිපත් කරන්න ලැබෙන්නේ ඊයේ ඇතිවෙච්ච තත්ත්වේ නිසා. මොකද අපේ පාර්ශ්වයෙන් අපි එකඟතාවයකට පත් වුණා. අපේ යෝජනාව ඉල්ලාස් කරගන්න උනා සූදානම් අද දිනේ පුරාමත් ඊයේ විවාදේ කරන්න ලැබෙනවා නම් ඒ නිසා ඊයේ මේ පාර්ලිමේන්තුවේ වලට බැහැලා කරන ලද ප්‍රතිඵල හේතු කොටගෙන තමයි අද අපිට මේ යෝජනාව ඉදිරිපත් කරන්න අවස්ථාව ලැබිලා තිබෙන්නේ. ඒ නිසා ඒගොල්ලන්ටත් ස්තුතිවන්ත වෙනවා ටිකක්. සභාව කල් දබන අවස්ථාව ඉදිරිපත් කරන ලබන යෝජනාව විදේශගත රැකියා කරන ශ්‍රී ලාංකිකයන් ලංකාවට විශාල විදේශ විනිමය ප්‍රමාණයක් ඉවුන් ලැබුවද ඔවුන් මුහුණ දෙන විශාල ගැටළු ප්‍රමාණයක් විසඳුම් නොමැතිව අර්බුදකාරී තත්ත්වයකට පවතී. ඒ යටතේ බොහෝ මැද පෙරදිග රටවල්වල සේවය කරන ශ්‍රී ලාංකිකයන් අත්නොමතී ලෙස රැකියාවලින් ඉවත් කිරීමේ තර්ජනය. විදේශගතව සිටින ශ්‍රී ලාංකිකයන්ගේ දරුවන් ලංකාවේ පාසල්වලට ඇතුළත් කිරීමේදී ඇතිවන ගැටලු. ශ්‍රී ලාංකිකයන්ට විදේශ රැකියාවලදී ලැබෙන අවම වැටුප ලංකාවේ ජීවන වියදම අනුව ප්‍රමාණවත් නොවීම හා ඒ වෙනුවෙන් වන මැදිහත් වීම. විදේශ රැකියා නියුක්තිකයන්ට හඳුන්වා දී ඇති රක්ෂණ ක්‍රමවල ගැටලු. විදේශගත වීමේදී අය කරනු ලබන විවිධ ගාස්තු අය කිරීම සාධාරණ නොවීම.
විදේශ රැකියා නියුක්තිකයන් ලංකාවට යොමු ලබන විදේශ විනිමය ප්‍රමාණය සැලකිල්ලටගෙන ඔවුන්ට තීරුබදු සහිත හෝ සහන සහිත වාහනයක් ලබා ගැනීමට ඇති අපහසුතාවය මැද පෙරදිග සේවය කරන කාන්තාවගේ ආරක්ෂාව හා ඔවුන්ට ඇති පහසුකම් පිළිබඳව තානාපති කාර්යාල මට්ටමින් මැදිහත් වීමවල ඇති ගැටලු මෙම ගැටලු පුළුල් ලෙස සාකච්ඡා කරන ලෙසත් එම ගැටලු විසඳීම සඳහා මැදිහත් වෙන ලෙසත් මෙම ගරු පාර්ලිමේන්තුව මගින් රජයට යෝජනා කරමි. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අපේ රටේ ආර්ථිකමය පැත්තෙන් බැලුවත් සමාජමය පැත්තෙන් බැලුවත් ඉතාමත් වැදගත් ශේත්‍රයක් තමයි මේ විදෙස් රැකියාවල නියුතුන්ගේ කාර්යභාරය. විශේෂයෙන්ම අපි දන්නවා අපේ රටේ ආර්ථිකයද වැදගත් ආර්ථිකයද පැවතීමේ වැදගත්ම සාධකය බවට පත් වී තිබෙන්නේ මේ විදෙස්ගත රැකියා නියුක්ති වූවන් විසින් එවලද මුදල් ප්‍රමාණය. මා ඔබතුමාට ඒක පැහැදිලි කරන්න පටන් ගත්තොත් අපි දන්නවා අපේ රටේ කුසිකාර්මික අපනයන තේ, රබර්, පොල්, කුළුබඩු, එළවලු, සකස් නොකළ දුම්කළ වර්ග, සුළු කුසිකාර්මික අපනයන, මුහුදු ආහාර. මේ කුසිකාර්මික අපනයනයන්ගේ මුළු එකතුව ගත්තොත් ගරු නියෝජ්‍ය කතානායකතුමනි 2015 වසරේ ඇමරිකන් ඩොලර් දසලක්ෂ 2481යි. ඉතින් අපේ රටේ කාර්මික අපනයන බැලුවොත් රෙදිපිලි ඇඟලුම්, රබර් නිෂ්පාදන, ඛනිජ තෙල්, මැණික් හා දියමන්ති හා ස්වර්ණාභරණ, ආහාර පාන හා දුම්කොළ, යන්ත්‍ර සූත්‍ර හා යාන්ත්‍රික උපකරණ, මුද්‍රණ කර්මාන්ත ආශ්‍රිත නිෂ්පාදන, ප්‍රවාහන උපකරණ, සම්භාණ්ඩ හා සංචාරක භාණ්ඩ හා පාවාන්, පිඟන් මැටි නිෂ්පාදන, අනිකුත් කාර්මික අපනයනය. මේ සියලුම කාර්මික අපනයනයන් එකතු කරොත් ගරු නියෝජ කතානායකතුමනි, එහි එකතු වෙන්නේ ඇමරිකන් ඩොලර් 10,7975යි. ඉලං ඛනිජ අපනයන ගත්තොත් අපේ රටේ සිදුවීලා තිබෙන ඇමරිකන් ඩොලර් 28යි. වර්ග නොකළ අපනයන ගත්තොත් අපේ රටේ සිදු වී තිබෙන අපනයන ඇමරිකන් ඩොලර් 19.5යි. මේ 2015 අවුරුද්ද. ගරු නියෝජ කතානායකතුමනි, 2015 වසර මුළු අපනයන ආදායම අපි බැලුවොත් ඩොලර් 10,10,504යි. හැබැයි විදේශගත සේවාවල නියුතු අයගෙන් ගරු නියෝජ කතානායකතුමනි 2015 වසරේ ඇවිල්ලා තිබෙනවා ඩොලර් 10,06,980ක්. ඒ කියන්නේ මොකද්ද? ලංකාවේ මුල් ඩොලර් 10,06,980ක්. ඒ කියන්නේ ගරු නියෝජ කතානායකතුමනි, ලංකාවේ සියලු අපනයන ආදායම, කාර්මික අපනයන ආදායම, කුසිකාර්මික අපනයන ආදායම, ඛනිජ අපනයන ආදායම, ඒ වගේම අනිකුත් අපනයන ආදායම් බැලුවොත් ඒ අපනයන ආදායම් වලින් 66%ක ආසන්න ඒ අපනයන ආදායම් මුළු ප්‍රමාණයෙන් 66%ක ආසන්න ප්‍රමාණයක් ගරු නියෝජ්‍ය කතානායකතුමනි විදේශ සේවා නියුක්තියන්ගේ ප්‍රේෂණ වලින් ලබා දෙනවා. ඒ කියන්නේ මොකද්ද? අපේ රටට ඩොලර් ගලා ගැනීමේදී, අපේ රට විදේශ මුදල් ගලා යෑමේදී වැදගත්ම ප්‍රධානම ප්‍රභවය බවට පත් වෙලා තිබෙන්නේ මෙම ශේත්‍රයේ. හැබැයි ඒ ශේත්‍රයේ ප්‍රධාන ප්‍රභවයක් බවට පත් වුණාට අපි අනිත් හැම ශේත්‍රයකම දෙන පහසුකම් එම ශේත්‍රවලට ලබා දී තිබෙනවාද? හෝටල් කර්මාන්තය දියුණු කිරීම වෙනුවෙන් අපි යටිතල පහසුකම් හදලා දෙනවා. විදුලිය ලබා දෙනවා, ජලය ලබා දෙනවා, මන්මාවත් හදා දෙනවා. ඒ යටිතල පහසුකම් ඒ ශේත්‍ර වර්ධනය වීම වෙනුවෙන් රාජ්‍ය භාණ්ඩාගාරයේ මුදල් වැය කරලා අපි ලබා දෙනවා. ඒ විතරක් නෙවෙයි, එම ශේත්‍රයන් වර්ධනය කිරීම වෙනුවෙන් ගරු නියෝජ කතානායකතුමනි, භාණ්ඩාගාරයට ආ යුතු විශාල බදු මුදල් ප්‍රමාණයක් අපි අත්හරිනවා. එක පැත්තකින් ඒ ශේත්‍රයන්ගේ වර්ධනය වෙනුවෙන් භාණ්ඩාගාරයේ මුදල් ලබා දෙනවා, අනිත් පැත්තෙන් ඒ ශේත්‍රයන්ගෙන් ආයුතු බදු මුදල් ප්‍රමාණයක් අපි කපාහරිනවා. එනිසා ඒ හැම ශේත්‍රයක්ම රාජ්‍ය මුදල් ප්‍රතිපාදන හා රජයට ලබා දිය හැකි බදු ඉවත් කිරීම හරහා තමයි මේ ප්‍රමාණය අත්පත් කරගෙන තිබෙන්නේ. හැබැයි මේ ශේත්‍රය එහෙම නෙවෙයි. මේ ශේත්‍රයේ ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ඩොලර් 10,06,980ක් මොකද්ද දරලා තිබෙන වියදම ආණ්ඩුවක් ඇටියෙ? ආණ්ඩුව කිසිදු වියදමක් දරන්නේ නැහැ. වියදමක් දරන්නේ නැතුව වෙනුවට ආණ්ඩුව ඔවුන්ගේ යමක් උපයා ගන්න තැනට අවිල තිබෙන්නේ. කටුනායක ගුවන්තොටුපළෙන් යනකොට අද කොරියාවේ යන අයට රුපියල් 17,000කට වඩා වැඩි ප්‍රමාණයක් දෙවෙනි වතාවේ යන්නකොට අය කරනවා. තමන්ගේ නිවාඩු කාලයට වඩා වැඩි කාලයක් ඉඳලා ගියොත් තව මුදල් ප්‍රමාණයක් අය කරනවා. ඒ නිසා ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මෙම ශේත්‍රය ආණ්ඩුවක් ලෙස කල්පනා කරලා එම ශේත්‍රය වර්ධනය කිරීම සඳහා භාණ්ඩාගාරයෙන් යම් මුදල් ප්‍රතිපාදනයක් වෙන් කරනවා වෙනුවට භාණ්ඩාගාරයට මුදල් එක්රස් කර ගැනීමේ මාධ්‍ය බවට අද මේ ශේත්‍රය පත් කරලා තිබෙනවා. ඒ විතරක් නෙමෙයි ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මේ ශේත්‍රය අපේ රටේ රැකියාව වෙළඳපොළේ මොනතරම් අවස්ථා නිර්මාණය කරලා තිබෙනවද? ආසන්න වශයෙන් ගත්තොත් අපේ රටේ අවුරුද්දකට රැකියාව වෙළඳපොළ ප්‍රවිෂ්ඨ වෙන්නේ 3,20,000ක් පමණ. අපේ රටේ සාමාන්‍ය පෙළ, උසස් පෙළ, සමත් වූවන්, ඒ වගේම අසමත් වූවන් මේ සියල්ල ගත්තොත් වසරකට අපේ රැකියා අවශ්‍යතාවයන් හිතට හැදින්නේ 3,20,000යි. හැබැයි ගරු නියෝජ්‍ය කතානායකතුමනි,
දෙදස් දාහතර වසරී. අපේ රටෙන් විදෙස් රැකියාවන් සඳහා පිටත් ගොත් තිබෙනවා තුන් ලක්ෂ හාරසිය තිස්තුනක් වගේ ප්‍රමාණය. ඒ කියන්නේ තුන් ලක්ෂ විසිදාහක් රැකිය අවස්ථා නිර්මාණ වෙනකොට රටෙන් ලක්ෂ තුනකට ආසන ප්‍රමාණයක් මේ රට අත්තර විදෙස් රැකියාවලට පෙළඹෙමින් තිබෙනවා. එනිසා මොන ශේස්ත්‍රයේද වසරකට රැකිය ලක්ෂ තුනක් උත්පාදනය කරන්නේ? අපේ කාර්මික ශේස්ත්‍රයේ රැකියාවට වසරකට රැකිය ලක්ෂ තුනක් උත්පාදනය කරන්නේ නේ? ඒක අපිට බලාගන්න පුළුවන් EPF අරමුදලේ ලියාපදිංචි දායක ප්‍රමාණය බලපුවාම ගිය අවුරුද්දේ ගරු කතානායකතුමනි 50000කට ආසන ප්‍රමාණයක්වත් ඒ EPF අරමුදලේ අලුතෙන් ලියාපදිංචි වෙලා නැහැ. එයින් පෙන්වන්නේ කරන්නේ 50000ක්වත් කාර්මික ශේස්ත්‍ර රැකියාවන් උත්පාදනය වෙන්නේ නැති බව. කුසිකාර්මික ශේස්ත්‍රයේ බැලුවත් කුසිකර්ම ශේස්ත්‍ර රැකියාවල නියුතු හිටපු අය බොහෝ අය කුසිකර්ම ශේස්ත්‍රය අත්තරමින් තිබෙනවා. අනෙක් හැම ශේස්ත්‍රයක් මෙහෙමයි. හැබැයි එහෙම තිබියදී ගරු නියෝජ්‍ය කතානායකතුමනි අපේ රටේ ලක්ෂ 3කට ආසන ප්‍රමාණයක් වසරකට විදේශගත වෙනවා රැකියාව හොයාගෙන. එනිසා අපේ රටේ රැකියාවලඳ පොලි ඇති වී තිබෙන අර්බුදෙත් ප්‍රධානම උත්තරේ බවට පත් වී තිබෙන්නේ විදේශ රැකියාවලට පිටත් වීම. ඒ පැත්තෙන් ගත්ත මේ ශේස්ත්‍රය වැදගත්. ඒ විතරක් නෙමෙයි ගරු නියෝජ්‍ය කතානායකතුමනි අපේ රටේ ජනතාවගේ ජීවන උපාය මාර්ග හැටියට බැලුවොත් අපි දන්නවා ආසන්න වශයෙන් ගත්තොත් අපේ රටේ පවුල් ලක්ෂ 50යි ඉන්නේ. මේ පවුල් ලක්ෂ 50න් ගොවි පවුල් කීයද ඉන්නේ? කර්ම රජේ පවුල් කීයද ඉන්නේ? පෞද්ගලික අංශ පවුල් කීයද ඉන්නේ? ඒ ඔක්කොම සංසන්දනය කරලා බලපුවහම ගරු නියෝජ්‍ය කතානායකතුමනි ඒ හැම ශේස්ත්‍රයකම පවුල් සංඛ්‍යාවට වඩා වැඩි පවුල් සංඛ්‍යාවක් විදේශගත සේවා නියුක්තිකයන්ගෙන් යැපෙන පවුල් බවට පත් වී තිබෙනවා. උදාහරණයක් ඇටර ගත්තොත් මීට පෙර මේ පාර්ලිමේන්තුවේ හිටපු මුදල් අමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා මුදල් අයවැය ලේකන ඉදිරිපත් කරන අවස්ථාවේදී කිව්වා මිලියන 3ක් විදේශගත රැකියාවල නිරත වී සිටිනවා කියලා. මා දන්නේ නැහැ ඒක ඇත්තතරතුරක්ද කියලා. ඔහු මේ පාර්ලිමේන්තුවේ කියපු කතාව. ඒක ලක්ෂ 30ක්. තාමත් මා හිතන්නේ විදේශ නියුතු කාර්යයන් සතුව හෝ විදේශ අමාත්‍යංශ සතුව හෝ ලංකාවෙන් කොපමණ ප්‍රමාණයක් විදේශගත රැකියාවල නිරත වෙනවාද කියන සංඛ්‍යා දත්තවත් නැහැ. එනිසා හිට මුදල් අමාත්‍යවරයා කිව්ව ලක්ෂ 30යි කියලා. මා දන්නේ ඒක ඇත්තද කියලා. කොහොම වුණත් ගරු නියෝජ්‍ය කතානායකතුමනි නෑ පුරවැසිය පුද්ගලයා ලක්ෂ 30ක් විදේශගතව රැකියාවල නිරත වෙනවා කියලා. මා දන්නේ ඇමතුමිය කියාද කියලා කියයිද කියලා. ඇමතුමියට මතක නම් ඇමතුමිය ගාව තොරතුරු තිබෙනවා නම් කොතර ප්‍රමාණයක් විදේශගතව රැකියාවල නියුක්ත වෙනවද? අපි ගොවි පවුල් ප්‍රමාණය දන්නවා, පෞද්ගලික අංශ රැකියා ප්‍රමාණය දන්නවා, රාජ්‍ය අංශ රැකියා ප්‍රමාණය දන්නවා. මම අහන්න කැමති ඔබතුමිය ගාව කොච්චර ප්‍රමාණයක් තිබෙනවාද විදේශගතව රැකියාවල නිරත වෙනවායි කියන සංඛ්‍යාව? එහෙම එකක් නැහැ ගරු නියෝජ්‍ය කතානායකතුමනි. ඒ නිසා මේක අත්තරූපී ශේස්ත්‍රයක්. රටේ රැකියාවලඳ පොළේ විශාල පංගුවක් ඇති කරනවා. රටේ ආර්ථිකය අද අපේ රටේ ආසන්න වශයෙන් ගත්තොත් වසරකට බහණ්ඩ අපනයන ආනයනය කිරීම වෙනුවෙන් අපිට ඩොලර් බිලියන 20කට ආසන්න ප්‍රමාණයක් වැය වෙනවා. හැබැයි අපිට බහණ්ඩ අපනයන කරලා හම්බ වෙන ගරු නියෝජ්‍ය කතානායකතුමනි ඩොලර් බිලියන 10 11ක් වගේ ආසන්න වශයෙන් ගත්තොත් ඩොලර් බිලියන 9ක වෙළඳ ශේෂයක් වෙළඳ හිගයක් තිබෙන රටක්. ඒ වෙළඳ හිගය සම්පූර්ණ කරලා තිබෙන්නේ ඩොලර් බිලියන 7කට ආසන්න ප්‍රමාණයක් සපයන්නේ විදේශගත සේවා නියුක්තිකයන්. ඒ නිසා තමයි ගරු නියෝජ්‍ය කතානායකතුමනි ඒ ශේස්ත්‍රය කඩා වැටුණු එක මාසයක් විදේශගත සේවයේ නියුක්තිකයන් පඩිය වෙ නැත්තම් ආණ්ඩුව කඩා වැටෙනවා, වෙළඳ පොළ කඩා වැටෙනවා. එනිසා අපේ රටේ ආර්ථිකයේ බලවත්ම පංගුවක් මේ ශේස්ත්‍රය නියෝජනය කරනවා. එනිසා ඔවුන්ට මේ පිළිබඳව මේට වඩා වැඩි වියෙන් අපි අවධානය යොමු කළ යුතු නැද්ද නියෝජ්‍ය කතානායකතුමනි? හැබැයි අද ඇති වී තිබෙන තත්ත්වය තමයි එය මුළුමනින්ම අත්තර ලද ශේස්ත්‍රයක් බවට. ඒ තමන්ගේ පෞද්ගලික කාර්යයක්, විදේශගත වීම තමන්ගේ පෞද්ගලික කාර්යයක්, රැකියාවක් හොයාගැනීම තමන්ගේ පෞද්ගලික කාර්යයක්, ආදායම් උපයාගැනීම තමන්ගේ පෞද්ගලික කාර්යයක් බවට පත් වී තිබෙනවා. ඊට වඩා රාජ්‍ය මැදිහත් වීමක් කරා මෙම පුරවැසියන්ගේ ජීවිත සුරක්ෂිත කළ යුතුව තිබෙනවා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි ඒ විතරක් නෙවෙයි ආසන්න වශයෙන් ගත්තොත් අපේ රටේ විදේශ ගත වෙන අයගේ සාමාන්‍ය සංසන්දන බලොත් මොන ශේස්ත්‍රයන් සඳහාද විදේශගත වෙලා තිබෙන්නේ? අපේ රටේ ගත්තොත් ගරු නියෝජ්‍ය කතානායකතුමනි 2014 වසරේ මම කිව්වා විදේශගත වෙලා තියෙනවා 3,433ක් කියලා. ඒ 3,433න් වෘත්තීමේ රැකියාවන් සඳහා පිටත්ව ගොත් තිබෙන්නේ 5,372යි. ඒ කියන්නේ 1.7%. අනිත් ඒවා එක මධ්‍යම රැකියා, එක ලිපිකරු, පුහුණු ශ්‍රමික, අර්ධ පුහුණු ශ්‍රමික, නුපුහුණු ශ්‍රමික, ගෘහ සේවිකා. ආසන්න වශයෙන් ගත්තොත් වර්තමාන වෙනකොට ගෘහ සේවිකාවන් අපේ රටේ විදේශගත ශ්‍රමිකයන්ගෙන් සිට වසරකට පිටත්ව යන අයගෙන් 40%කට ආසන්න ප්‍රමාණයක් ගෘහ සේවිකාවන් බවට පත් වී තිබෙනවා. ඒ නිසා ගරු නියෝජ්‍ය කතානායකතුමනි මේ අයගේ බලාපොරොත්තු බවට පත් වී තිබෙන මොකද්ද? මහා ආර්ථික සුඛ විහරණයන් සහිත ජීවිත නෙවෙයි අපේක්ෂා කරලා තිබෙන්නේ. එක පැත්තකින් තමන්ගේ දරුවට උගන්වන්න අපේක්ෂා කරන, අනිත් පැත්තෙන් තමන්ට නිවාසයක්
සකස් කර ගැනීම සඳහා අපේක්ෂාවක් තිබෙනවා. අනිත් පැත්තෙන් කුඩා වාහනයක් මිලද ගැනීම පිළිබඳ අපේක්ෂාවක් තිබෙනවා. අනිත් පැත්තෙන් ගරු නියෝජ්‍ය කතානායකතුමනි යම් මුදලක් උපයාගෙන ඇවිල්ලා තමන්ගේ මූ ආදායම් මාර්ගයක් උත්පාදනය කර ගැනීම සඳහා ස්වයං රැකියාවක් විලඳ ව්‍යාපාරයක් මේ කවර හෝ දෙයක් කිරීමේ අරමුණක් තමයි තිබෙන්නේ. එනිසා ඔවුන්ට තිබෙන්නේ ඒ අනිත් පැත්තෙන් ගත්තොත් ඔවුන් විශාල ණයකන්දක හිර වෙලා තිබෙනවා නම් ඒ ණය ලබා ණය ගෙවීම සඳහා අපේක්ෂාවක් තිබෙන්නේ. එනිසා මේවා ජීවිතේ මහත් සුඛ විහරණයන් සහිත ජීවිතයක් ගත කර ගැනීම වෙනුවෙන් කරන කැපකිරීම නෙවෙයි කරන රැකියාවක් නෙවෙයි. එක පැත්තකින් තමගේ ගෙදර දොර ණය පියවා ගන්න, තමගේ දරුවන්ට උගන්වන්න, තමන්ට ගෙයක් හදා ගන්න, තමන්ට ස්වයං රැකියාවක් ආරම්භ කරන්න, තමන්ගේ පවුල නඩත්තු කර ගන්න මේ වගේ ඉතා කුඩා මිනිස්සුකට අවශ්‍ය මූලික අවශ්‍යතාවයන් සපුරා ගැනීමේ අරමුණෙන් තමයි මේ අය විදේශගත වෙන්නේ. ඒ බොහෝ පිරිසක් ගරු නියෝජ්‍ය කතානායකතුමනි ලංකාවේ ඇතුලේ ඒ අයට අවස්ථාවක් නිර්මාණය වෙනවා නම් රැකියාවක් ආදලා දෙන්න පුළුවන් නම් තමන්ගේ පවුල නඩත්තු කිරීමට ආදාය මාර්ගයක් සකස් කරලා දෙන්න පුළුවන් නම් ඒ මේ ඉතාම දුෂ්කර රැකියාවලට පිටත්ව යන්නේ නැහැ. ඒ නිසා අපිට ඒ පිළිබඳව වෙනම ගැටලුවක් තිබෙනවා. මේ රැකියාවද අපි විදේශ ශ්‍රම වෙළඳ පොලින් ලංකාව අත්පත් කරගන්නේ මේ පංගුවද කියන පිළිබඳව අපිට ගැටලුවක් මතුවලා තිබෙනවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි. ඒ විතරක් නෙවෙයි ගරු නියෝජ්‍ය කතානායකතුමනි මේක අද සමාජ ප්‍රශ්න බවට පත් වෙලා තිබෙනවා. අපි දන්නවා ආසියාවේ පවුල කියන්නේ මොකක්ද? මේ යුරෝප පවුල නෙවෙයි. ආසියාවේ පවුල ඊට වඩා බැඳීම් තිබෙනවා. ස්වාමියාගේ රැකවරණය බිරිඳට ඕන, බිරිඳගේ ලෙන්ගතුකම ස්වාමියාට ඕන, දෙන්නාගේම රැකවරණය දරුවන්ට ඕන. ඒක තමයි අපේ රටේ පවුල. අපේ රට පවුල විසිරිච්ච පවුලක් නෙවෙයි. ස්වාමියා එක තැනක, බිරිඳ එක තැනක, දරුවෝ එක තැනක ඉන්න පවුලක් නෙවෙයි අපේ රටේ තිබෙන්නේ. අපේ රටේ ඉතිහාසයේ ඉඳන්ම ගොඩනැගී තිබෙන්නේ එකට ජීවත් වෙන පවුලක්. ස්වාමියා, බිරිඳ, දරුවන්, ස්වාමියාගේ අම්මා තාත්තා, බිරිඳගේ අම්මා තාත්තා මේ ඔක්කොටම ජීවත් වෙන පවුල් ඒකකයක් අපිට තිබෙනවා. ඒ පවුල් ඒකකය ඇතුලේ තමයි මෙයාගේ සුරක්ෂිතභාවය, ආරක්ෂාව සහ මානසික සුවය රඳා පවතින්නේ. තමන්ගේ බිරිඳ නැති ස්වාමියෙකුට අවුරුදු ගණනාවක් තිස්සේ, තමන්ගේ මව නැති දරුවන්ට අවුරුදු ගණනාවක් තිස්සේ උන්ගේ මානසික තත්ත්ව කුමක්ද ගරු නියෝජ්‍ය කතානායකතුමනි. ඒ නිසා සමාජ ප්‍රශ්න විශාල ප්‍රමාණයක් මෙම ශේත්‍රයේ මතුවලා තිබෙනවා. ඒ නිසා මෙම ශේත්‍රය තවදුරටත් වර්ධනය කරවද මා දැක්කා ගරු ඇමතුමිය කැබිනට් පත්‍රිකාවක් දාලා තිබුණා කියලා වාර්තා කරලා තිබුණා. අවුරුදු 25 කාන්තාවන් දැනට අවම සීමා අවුරුදු 25යි, 25 අවුරුදු 22 දක්වා අඩු කරන්න ඕන කියලා. එතුමි මා දැක්ක ඒ පිළිබඳ අදහසක් ඉදිරිපත් කරනකොට කිව්වා අපිට එහෙම තත්ත්වයක් ඇති වෙලා තිබෙන ඒ අය යන්න ඉල්ලනවා සහ පෙරටේ විදේශ විනිමයේ විශාල ගැටලුවක් මතුවී තිබෙනවා. ඒ නිසා මේ අය පැටවීම හරහා විතරයි අපිට මේ විදේශ විනිමයේ ඇති වී තිබෙන ගැටලුවට පිළිතුරු හොයාගන්න ඕන කියලා. ආණ්ඩුවට අද එතෙන්ට යන්න විසිරෙන්නේ. මේ අය පැටවීම මේ ගරු නියෝජ්‍ය කතානායකතුමනි රැකියාව සඳහා පිටත් වීමක් නෙවෙයි. මේ තිබෙන්නේ පොල් පටවනවා වගේ ලොරියකට, ගල් පටවනවා වගේ ට්‍රැක්ටරයකට මිනිස්සු පටවනවා විදේශගත වෙන්න මොකටද? තමන්ගේ ජීවන උපාය සකස් කර ගැනීමේ අරමුණේ, තමන්ගේ පවුල නඩත්තු කිරීමේ අරමුණේ. ඒ නිසා විශාල සමාජ ව්‍යසනය. ඒ පවුල්වල ගරු නියෝජ්‍ය කතානායකතුමේ වනචරකම නෙවෙයි. ස්වාමියා සහ බිරිඳ විවාහ වෙච්ච ජෝඩුවක් අවුරුදු 3ක් 4ක් එකට ජීවත් වෙන්නේ නැහැ කියන්නේ. එතන ජීව විද්‍යාත්මක සාධකයක් තිබෙන ගරු නියෝජ්‍ය කතානායකතුමනි. එතන වනචරකම නෙවෙයි. ඒ කාන්තාව යමකට පෙළඹෙනවා නම්, ඒ ස්වාමී යමකට පෙළඹෙනවා නම්, එතන කාටද කියන්න පුළුවන්කම තිබෙන්නේ අවිචාරවත් භාවය කියලා. නෑ, එතන තියෙන ස්වභාවික ජීව අවශ්‍යතා. ඒ අවශ්‍යතාවත් අහිමි කරලා ද කණ්ඩායමක් මේක. ඒ නිසා ගරු නියෝජ්‍ය කතානායකතුමනි, හැබැයි මොවුන් පිළිබඳ දක්වන ආකල්පේ, මොවුන් පිළිබඳ දක්වන සැලකිල්ල ඉතාමත් පහත් අඩියකට පත් වී තිබෙනවා. ඇයි? ඇයි එහෙම සිදු වී තිබෙන්නේ? ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අනෙක් හැම ශේත්‍රයකටම සටන් කරලා තමන්ගේ අයිතිවාසිකම් දිනා ගන්න පුළුවන්කම තිබෙනවා. වෛද්‍යවරුන්ට පුළුවන්කම තිබෙනවා වැඩවර්ජනයන් හරහා තමන්ට බලපෑමක් කරන්න ආණ්ඩුවට. ඒ වගේම තවත් වෘත්ති කියන්න පුළුවන්කම තිබෙනවා විවිධ ක්‍රියාමාර්ග හරහා බලපෑම් කරලා තමන්ගේ අයිතිවාසිකම් දිනා ගන්න. හැබැයි මේ කණ්ඩායමට එහෙම හැකියාවක් නැහැ. ඒ නිසා තමුන්වහන්සේලා යමක් දිනා ගන්න පුළුවන් වෙලා තිබෙන්නම සටන් කරලා බලපෑම් කරලා ආණ්ඩුව හිර කරලා විතරයි. මේ අයට කරු නියෝජ්‍ය කතානායකයන් කරන්න තියෙන එකම දේ තමයි මොකද්ද? මාසයක් සල්ලි එවන්න නැතුව ඉන්න එක. නමුත් ඒක කරන්න බෑනේ. ඒක කරොත් ආණ්ඩුව විතරක් නෙවෙයි අපහසුතාවයට පත් වෙන්නේ, තමන්ගේ ගෙදර දොරත් අපහසුතාවයට පත් වෙනවා. ඒ නිසා එවැනි ක්‍රියාමාර්ගයකට යන්න බෑ. ඒ නිසා ආණ්ඩුවත් එක්ක ගැටෙන්න වෘත්තිමය සටන් මේ අයට නැහැ. ඒ ඉල්ලීම සඳහා කරන අරගලයක් නැහැ. ඒ නිසා මොකද කරලා තිබෙන්නේ? අරගල කරන්නේ නැත්නම්, ඉල්ලන්නේ නැත්නම්, වෘත්තිය සටන් නැත්නම් ඒ මිනිස්සු ගැන නොසලකන ආණ්ඩුද මේවා? ඒමනේ මේ ආණ්ඩුව. එයා ඉල්ලන්න ඕන, ඒගොල්ලෝ සටන් කරන්න ඕන, ඒගොල්ලෝ ආණ්ඩුව හිර කරන්න ඕන. හිර කරොත් ඔන්න සාකච්ඡාවට එන්න කියනවා, යමක් දෙනවා කියලා. ඒකට මේ ආණ්ඩුවල ප්‍රතිපත්ති බවට පත් වෙලා තිබෙනවා. එනිසා ඒ ප්‍රතිපත්ති නෙවෙයි, මොවුන් අපේ රටේ පුරවැසියන්, අපේ රටේ ආර්ථික විශාල දායකත්වයක් සපයනවා, අපේ රට පවුල් විශාල ප්‍රමාණයක් නඩත්තු වෙනවා, අපේ රැකියාව වෙළඳපොළ විශාල අර්බුදයට උත්තර සපයලා තිබෙනවා. මේ සියල්ල සැලකිල්ලක් කරලා රටේ වැදගත්ම ප්‍රජාව, වැදගත්ම ශේත්‍රයක් කියන සැලකිල්ලක් කොට මේ ප්‍රශ්නේ දෙස අවධානය යොමු කළ යුතුව තිබෙනවා. නමුත් මා දන්නා පරිදි තවමත් ඒ හැඟීමෙන් යුතුව මේ කණ්ඩායම් දෙස බලන ස්වභාවයක් පැවති පාලනය වගේම පවතින පාලනයත් ගරු නියෝජ්‍ය කතානායකතුමනි ගොඩනැගිලා නැහැ. ඒ නිසා තමයි
අපි විවිධ අවස්ථාවල මේ කණ්ඩායම් මුණගැහෙන අවස්ථාවලදී ඔවුන් අපිට එවන ලිපි ගොනුවලදී ඔවුන් ඉදිරිපත් කරන කරුණුවලදී සම්පීඩනය කරලා අපි ඔක්කොම ගත්තේ නැහැ ගරු නියෝජක කතානායකතුනේ සම්පීඩනය කරලා අඩුම තරමේ මේ අවශ්‍යතා ටිකවත් අපි සපුරන්න සමත් වුණොත් ඒ ශේෂ්ත්‍රයට යම් සැලකිල්ලක් යම් අවධානයක් ඔවුන්ගේ ගැටළු වලට යම් සානදායි පියවරක් අපි ගත්තායයි කියලා අපිට සෑහීමකටපත් වෙන්න පුළුවන් ඒ නිසා තමයි ගරු නියෝජක කතානායකතුනේ මා එකින් එක අපේ විශේෂයෙන්ම අපේ හඳුන්නේති මන්ත්‍රීතුමා මේ පිළිබඳව අපේ පක්ෂ වැඩ කටයුතු ඒ ශේෂ්ත්‍ර පිළිබඳව බාර අරගෙන විශේෂ අවධානය යොමු කරන නිසා මේ කරුණු පිළිබඳ වඩාත් වැඩි සවිස්තරාත්මකව එතුමා විසින් කරුණු දක්වනු ඇති මා කෙටියෙන් මම කරුණු කීපයක් මේ අයගේ මේ සාධාරණ දුක් ගැනවිල්ල ගැන ඔබතුමීට ඉදිරිපත් කළ ඇස් එකක් තමයි විදේශගතව සිටින ශ්‍රී ලාංකිකයන්ගේ දරුවන් ලංකාවේ පාසල් වලට ඇතුළත් කිරීමේදී ඇතිවන ගැටලු ගරු නියෝජක කතානායකතුමනි අද සිදු වී තිබෙන දේ තමයි මේ මීට පෙරත් මේ පිළිබඳ අපි මේ පාර්ලිමේන්තුවේ අවධානය යොමු කරා ඉතාලි වෙන රටක ජීවත් වෙන පවුලක් බැලුවොත් ජපානය වෙන රටක ජීවත් වෙන පවුලක් බැලුවොත් ප්‍රංශය වෙන රටක ජීවත් වෙන පවුලක් බැලුවොත් ගරු ඒ විතරක් නෙමෙයි මැද පෙරදිග ජීවත් වෙන පවුලක් බැලුවොත් ගරු නියෝජක කතානායකතුමනි ඉතාලි ඔවුන් දරුවා පාසලට ඇතුළත් වීමේ වයස සීමාවට එනකොට ඔවුන් කල්පනා කරනවා ඉතාලියේ ඉන්නවද ඉතාලිය අත්තරා ලංකාවට එනවද මොකද ඒ වගේ ප්‍රධාන භාෂාවන් ඒකන අඩු මිලට පහසු මිලට අධ්‍යාපන ලබාගත හැකි ප්‍රධාන භාෂාවන් තිබෙන්නේ එම රටේ මව් භාෂාවයි. එහෙම නැත්නම් ඉංග්‍රීසි භාෂාවෙන් උන්ට ඉගෙන ගන්න සිද්ධ වෙනවා නම් ඊට වඩා අධික මුදලක් ඒ සඳහා තිබෙන පාසල් වලට විශාල මුදලක් ගෙවිය යුතු තිබෙනවා. ඒ නිසා සමහර දරුවන්ට සිද්ධ වී තිබෙනවා සමහර අය පවුල් ඒකකයක් ඇටියෙන් හිටියට දරුවා අරගෙන ආපහු ලංකාවට එනවා පාසල් ඇතුළත් කර ගැනීම අරමුණ සඳහාම. නමුත් අවුරුදු පහ සම්පූර්ණ වීම බලන. ඔවුන් අවුරුදු පහ සම්පූර්ණ වෙලා තියෙන මිලානෝ වල ඉතින් මෙහෙ පාසලට ඇතුළත් වීමට ඔවුන්ට ඔක්කොම කැපිලා කැපිලා ඇවිල්ලා පාසලක ඔවුන්ට ස්ථිරපදිංචියක් හොයාගන්න නෑ. ඔවුන්ට කියන මම මිලානෝ ඉඳන් ආවා. එතකොට එතෙන් ඉඳන් හම්බෙන පාසල් වල ලකුණු කපාගෙන ආවොත් ආණ්ඩු පාසලට ගිහලා ලකුණු කීයක් කරේ ඉස්කෝලට දීලා ඉන්නේ. එහෙම තත්ත්වයක් ඇති වෙලා තියෙන ගරු නියෝජකයෝ. ඒ නිසා මේ පිළිබඳ වැඩි අවධානයක් යොමු කරන්න ඕන. ඒ වගේම සමහර දරුවන් ගරු නියෝජක කතානායකතුමනි අපි දැකලා තිබෙනවා. එම පාසල් වල අවුරුද්දක් දෙකක් අධ්‍යාපනය හදාරනවා. හැබැයි විවිධ ගැටලු මතුවෙනවා. ඒගොල්ලෝ ඉතාලි භාෂාවෙන් හරි ප්‍රංශ භාෂාවෙන් හරි වෙනත් භාෂාවකින් අධ්‍යාපන හදාරලා තිබෙනවා. විශේෂයෙන් ඉංග්‍රීසි භාෂාවෙන් නොවන දරුවන්ට මුහුණ දෙන ගැටලු. ඔවුන්ට අතරමැදි දරුවා අරගෙන එන්න සිද්ධ වෙනවා. අතරමැදි දරුවා අරගෙන ආපුවම මොකද වෙන්නේ? මේ පාසලේ කොතනට ඇතුළත් කරන්නේ? මොක කොතෙන්ද මෙන් කරන්නේ? අඩුම තරමේ මේ ප්‍රජාව ගැන කල්පනා කරපු ප්‍රධාන භාෂාව ලෝකේ පුරා ප්‍රධාන භාෂාවන්ගෙන් සමන්විත එක පාසලක්වත් මේ ඇයට ඇතුළත් වෙන්න පුළුවන් පාසලකන් සයිත පාසලක් ගොඩනගන්න. ඒ දරුව අරගෙන ආවට පස්සේ යන්න එයා ඉගෙන ගත්ත ඉතාලි භාෂාවෙන් ඉතාලි භාෂාවෙන් පාසලක් තියෙන්නේ. ඒක පාසලක් ගොඩනගන්න කරු නියෝජක කතානායකතුමනි. ඇයි එහෙම කරන්න බැරි? ආර්ථිකයේ වැදගත් ශේත්‍රයක් නියෝජනය කරනවා නම් ඒගොල්ලන්ගේ දරුව දරුව නෙවෙයිද? ඒගොල්ලන්ගේ දරුවන්ට මොකක් හරි භාෂාවකින් එක දිගට අධ්‍යාපන හැදෑරීමේ අයිතිය නැද්ද? ඒ අයිතිය ආණ්ඩුව විසින් තහවුරු කළ යුතු නැද්ද? ඒ නිසා තහවුරු කළ යුතු තිබෙනවා ගරු නියෝජක කතානායකතුමනි එකක් ඒ දරුවන්ට පාසල ඇතුළත් වීමේ ගැටලුව අනිත් එක ඇතුළත් වී ඉන්න දරුවන්ට නැවත ලංකාවට ගෙනීමේ ගැටලුව සමහර දෙමව්පිය ගරු කතානායකතුමනි යමක් කම තේරෙන්න පටන් ගන්නකොට ඒ දරුව ඒ රට ඇතුළත් කරන්න තියාගෙන ඉන්න කැමති නැහැ. බොහෝ දෙමව්පිය උත්සාහ කරන මේ සංස්කෘතිය මේ සම්ප්‍රදායන් අපිට ඒ තරම් කිට්ටු නැහැ. ඒ නිසා උන් උත්සාහ කරන තමන්ගේ දරුව මෙහෙට අරගෙන ඉන්න. නැවත දරුවාවෙන් එනවා, බිරිඳවෙන් වෙනවා, ස්වාමියාවෙන් වෙනවා. මොකද මේ සිද්ධ වෙලා තිබෙන්නේ. ඒ නිසා ගරු නියෝජක කතානායකතුමනි මේ පාසල් පිළිබඳ ගැටලුව විශේෂ අවධානය කුමකට විසඳිය යුතුව තිබෙන ගැටලුවක් හැටියට මතුවලා තිබෙනවා. මේ ගොඩ නැගලා තියෙන ජාත්‍යන්තර පාසල් වලට යන්න සල්ලිත් නැහැ ගරු නියෝජක කතානායකතුමනි. ඔව්. භාෂාව පිළිබඳ ප්‍රශ්න. ඒක පන්තිට ඇතුළත් කර ගැනීම. ඒ ගැටලු දෙක. ඒක අවධානය යොමු කරන්න ඕනේ. ඒ දැන් සාමාන්‍යයෙන් රජයේ සේවකයන්ගේ තියෙන අවස්ථාවක්. ඒ වගේ මොකක් හරි විශේෂ අවස්ථාවක් තියෙන කෙනෙක්. විශේෂ අවස්ථාවක් ඒ දරුවන්ට ලබා දී යුතුව තිබෙනවා. ක්‍රියාන්විතය ඇර තියෙන විශේෂ අවස්ථාවක්. අමුදා සේවය ඇර තිබෙනවා. සමහර රාජ්‍ය නිලධාරීන් තිබෙනවා. ඒ වගේ මේ ශේත්‍රයත් මේ ශේත්‍ර අත්තරින්න බෑ ගරු නියෝජක. මේක තමයි මේක තමයි අද අපේ රටේ තිබෙන වැදගත්ම ප්‍රභවය. එතකොට ඒ පිළිබඳව අවධානය යොමු කරන්න ඕනකම තිබෙනවා. ඊළඟ කරු නියෝජක කතානායකතුමනි මේ විදේශ රැකියා නියුක්තිකයන්ට හඳුන්වා ඇති රක්ෂණ ක්‍රමවල ඇති වෙලා තියෙන ගැටලුව. මීට පෙර මතකයි සෑම මැතිවරණ ප්‍රකාශකම ගරු නියෝජක කතානායකතුමනි අදහසක් ඇතුළත් කරන මොකද්ද? ඒ අයට එහෙ රැකියාවක් කරලා ආවට පසුව ඔවුන්ට මොකද ගරු නියෝජක කතානායකතුමනි ඔවුන් කරන්නේ සමාජ කාර්යයක්. කවුරු හරි හිතනවා නම් මැද පෙරදිග ගිහිල්ලා කවුරු හරි කෙනෙක් රස්සාව කරනවා එයාගේ පවුල නඩත්තු කරගන්න. බැලු බැල්මට එහෙම තමයි. කොරියාවේ ගිහිල්ලා තරුණෙක් වැඩ කරනවා එයාගේ පවුල නඩත්තු කරගන්න. බැලු බැල්මට එක පුද්ගලික කාර්යයක් තමයි. හැබැයි ගරු කතානායකතුමනි මේ පුද්ගලික කාර්ය විසින් තමයි මේ සමාජ කාර්ය සම්පූර්ණ වෙලා තිබෙන්නේ. ඒ නිසා තමයි අපේ විදේශ
විනිමේ අවශ්‍යතා විශාල පංගුවක් ඒ ශේත්‍රය නියෝජනය කරන්න. කාර්ය පුද්ගලකයි පඩිය එන්න තමන්ගේ පවුලට වෙන්න පුළුවන්. හැබැයි ගරු කතානායකතුමා ඔවුන් නියෝජනය කළ තෙනවා සමාජ කාර්යයක්. ඒ නිසා ඔවුන්ට වැඩ කරන්න බැරි තත්ත්වයක් ඇති වුණාට පස්සේ ඒ පුරවැසියන් බලා ගැනීම සමාජ වගකීමක්. ඒක සමාජ කාර්යභාරයක්. අන්නේ තර්කයේ මත තමයි ඔවුන්ට විශ්‍රාමවැටුපක් පිළිබඳ යෝජනාව කාලයක් තිස්සේ යෝජනා වීම තිබුණේ. හැබැයි ගරු නියෝජ්‍ය කතානායකතුමනි විශ්‍රාමවැටුප කියලා දරන ලද උත්සාහයන් හැම එකක්ම තිබුණේ. යම් භාණ්ඩාගාරයේ පුරවා ගැනීම වෙනුවෙන් මේ අයගෙන් යම් මුදල් ප්‍රමාණයක් අත්පත් කරගන්නේ කොහොමද කියන එක තමයි සැලකිලි ලක් කරේ. ඒ නිසා තමයි පෞගිය පෞද්ගලික අංශයේ සේවකයන්ට වගේම විදේශගත සේවකයන් පිළිබඳ විශ්‍රාම වැටුපේ අරමුණ බවට පත් වී තිබෙන ගරු නියෝජ්‍ය කතානායකතුමනි 60 පිරිනකම් ඒගොල්ලන්ගෙන් ගාණක් ගන්න. අද ආණ්ඩුව ජීවත් වෙන සල්ලි නැත්තම් ඒකට ඒගොල්ලන්ගෙන් ගාණක් ගන්න. 60 පිරුණාට පස්සේ වෙන්න මොකද්ද කියලාවත් නැහැ. ඒ නිසා මේ සමහර රක්ෂණ ක්‍රමත් ඒ වගේම විශ්‍රාම වැටුප පිළිබඳ ඉදිරිපත් කළ තියෙන යෝජනාත් විත්‍රාමට පිළිබඳ යෝජනාව යථාර්ථවාදී යෝජනාව බවට පත් කළ යුතුයි. රක්ෂණ ක්‍රම වල ඇතිලා තියෙන ගැටලු පිළිබඳව මේට වඩා අවධානය යොමු කොට සාධාරණ කිටු කළ යුතු තිබෙනවා. ඒ වගේම ගරු නියෝජ්‍ය කතානායකතුමනි මොහොන් අපේ රටේ පුරවැසියන් පවුල් ලක්ෂ 20කට වඩා වැඩි ප්‍රමාණයක් අද ඍජුව නඩත්තු වෙන්නේ. මේ අය වෙන ධනෙයි. අද ගොවි පවුල් ලක්ෂ 20කට ආසන්න ප්‍රමාණයක් තමයි තිබෙන්නේ. රාජ්‍යංශ පවුල් එච්චර ප්‍රමාණයක් නෑ. නමුත් පවුල් ලක්ෂ 20කට ආසන්න ප්‍රමාණයක් අද නඩත්තු වෙමින් තිබෙන්නේ මේ අය වෙන මුදල් වලින්. ඒ නිසා ගරු නියෝජ්‍ය කතානායකතුමනි ඔවුන්ට අපේ රටේ පාලකයන් තෝරාපත් කරගැනීමේ අයිතිය තියෙන්න ඕන. ඔවුන් ආර්ථික විශාල පංගුවක් නියෝජනය කරනවා නම් සමාජ කාර්ය විශාල පංගුවක් නියෝජනය කරනවා නම් හැබැයි ඔවුන් කිසිසේත්ම දායක නොවන ආණ්ඩුවක් හදනවා. ඒ නිසා ඔවුන්ට සාධාරණ අයිතියක් තිබෙනවා. ඔවුන් කරන කාර්යයට අනුකූල වන පරිදි මේ රටේ පාලනය තෝරාපත් කර ගැනීම සඳහා අයිතියක් තියෙනවා. ඒ නිසා ඒ අයිතිය තහවුරු කළ යුතු තිබෙනවා. විශේෂයෙන්ම ඒ විදේශගත ශ්‍රී ලාංකිකයන්ට ඡන්ද අයිතිය ලබා දීම පිළිබඳ ගරු නියෝජ්‍ය කතානායකතුමනි තේරීම්කාරක සභාවක් අපි යෝජනා කරලා තිබෙනවා. ඒ තේරීම්කාරක සභාව පිළිබඳව දැන් මතුවලා තියෙන ගැටලුව මොකද්ද? ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඒ තේරීම්කාරක සභාවේ සෑම පක්ෂ වලින් නම් ඉල්ලනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තාම නම් මෙවලා නැහැ. මා දන්නා විදිහට ලේකම් කාර්යාල විසින් අවස්ථා ගණනාවකදී දැනුවත් කරලා තිබෙනවා එම ඒ එහෙම කණ්ඩායමේ නායකත්වයට කටයුතු කරන දිනේෂ් ගුණවර්ධන මාත්‍යවරයාට මන්ත්‍රීවරයාට දිගින් දිගටම දැනුවත් කරලා තිබෙනවා මේ අය පත් කරලා යවන්න කියලා. පත් කරන්නේ නැහැ. අඩුම තරමේ ආණ්ඩුවට ඒකට විසඳුමක් හොයාගන්න බැරි නම් පාර්ලිමේන්තුව කැටියට අපිට සාකච්ඡා කරලා තේරීම්කාරක සභාව ගොඩනගලා ඒ තේරීම්කාරක සභාව හරහා මෙම ඡන්ද අයිතිය අපි තහවුරු කරන්න කොහොමද කියලා කල්පනා කරලා බලන්න ඕන. ඒ වෙනුවෙන් අපි ඍජු මැදිහත් වීමක් කරලා තිබෙනවා. නමුත් බොහෝ අය ගරු නියෝජ්‍ය කතානායකතුමනි එව්වමනාව අත්තර තිබෙන නිසා අදේ තේරීම්කාරක සභාවත් පත් කරගැනීමේට නොහැකි වීමේ අර්බුදයකට මුහුණ දී තිබෙනවා. ඒ නිසා ඔවුන්ගේ ඡන්ද අයිතිය තහවුරු කිරීම සඳහා වැඩසටහනට අපි අවතීර්ණ වී තිබෙනවා. ඊළඟ ගරු නියෝජ්‍ය කතානායකතුමනි විශේෂයෙන් ඔවුන්ගේ දිගටම තිබෙන ඉල්ලීම තමයි ඔවුන්ට යම් සහනදායි ලෙස වාහනයක් ගැනීමට අවස්ථාව ලබා දෙන්න කියලා. අපි දන්නවා මා මේ ඒවට විරුද්ධව නෙවෙයි කියන්නේ. නමුත් සමහර රාජ්‍ය සේවකයන්ට අවස්ථාවක් තිබෙනවා අවුරුදු 5න් 5ට. දැන් ආණ්ඩුව කරන ජීවිත කාලට දෙකක් කියලා. දැන් ඔවුන් කියන්නේ ජීවිත කාලටම එකක්. ඒ විදේශගත වෙච්ච හැම කෙනාටම නෙවෙයි. තමන් එවන ලද මුදල් ප්‍රමාණය පිළිබඳ සැලකිල්ලකට ඒක නිර්ණායකයක් හැටියට ගන්න. ඔවුන් කොච්චර මුදල් ප්‍රමාණයක් කියලා තිබෙනවද? මොකද ඔවුන්ගේ මුදල් ගරු නියෝජ්‍ය කතානායකතුමනි බීෆ් කේස් වල දාගෙන ඉන්න සල්ලි නෙවෙයි. එහෙම සල්ලි අරන් ගියන අය එහෙම සල්ලි අරන් ගෙන ආව ගොඩක්. හැබැයි මේගොල්ලෝ එහෙම නෙවෙයි. මාස් පත තමන්ගේ පවුලට නඩත්තු වීම වෙනුවෙන් තමන්ගේ දරුවන්ගේ අධ්‍යාපන වෙනුවෙන් පවුලේ ලෙඩක් දුකක් ඇති වුනහම නිවස වාර්ෂිකව නිවස හදා ගැනීම වෙනුවෙන් මුදල් එවනවා. ඒ නිසා මේ මුදල් සියල්ලම එන්නේ අපේ රටේ බැංකු පද්ධතිය හරහා. ඒ නිසා විමර්ශනය කරන්න අපහසු නෑ. හැම කෙනෙක්ම කොච්චර ප්‍රමාණයක් මුදල් ලැබුවාද කියලා දැනගන්න පුළුවන්. ඒ නිසා ඔවුන් මේ රට උපයලා තිබෙන විදේශ විනිමයට අනුපාත වෙන පරිදි යම් සහනදායි ලෙස ඔවුන්ට වාහනයක් මිලදගන්න. මොකද කරු නියෝජ්‍ය කතානායකට වාහනයක් නැද සුඛෝපභෝගී එකක් නෙවෙයි මේක. ඩොලර් 5000 වෙන්න පුළුවන් 10000 වෙන්න පුළුවන්. ඒක අපිට සාකච්ඡා කරලා කොච්චර ප්‍රමාණයක් වසරකට අපිට අවශ්‍ය වෙන කියලා තීරණය කරලා. ඔව් අනිත් එක කරු නියෝජ්‍ය කතානායකතුමනි ඒගොල්ලෝ ඒ රටවල වාහන පාවිච්චි කරනවා. අපි දන්නවා ගත්තොත් එංගලන්තේ මැද පෙරදිගත් බොහෝ රටවල යම් වැදගත් රැකියාවල නිරත වෙන බොහෝ පිරිසක් වාහන පාවිච්චි කරනවා. එතකොට දැන් තියෙන මොකද්ද අඩුම තරමේ පාවිච්චි කරන ලද වාහනවත් අරන් ඉඳ දෙන්නේ. ඔවුන්ට සිද්ධ වෙලා තියෙන දේ තමයි තමන් වාහනේ පාවිච්චි කරලා අඩු මිලට විකුණලා ඉඳ සිද්ධ වෙලා තිබෙනවා. ඒ නිසා කරු නියෝජ්‍ය කතානායකතුමනි මේ වාහන පිළිබඳ මතුවලා තිබෙන ගැටලු කරේ මේට වඩා අවධානය යොමු කළ යුතු තිබෙනවා. ඊළඟ කරු නියෝජ්‍ය කතානායකතුමනි ඔවුන්ගේ නිවාස පිළිබඳ ප්‍රශ්නේ. මේ අයගේ බොහෝ අය අපි දන්නවා ගම්මලන බොහෝ අයගේ බලාපොරොත්තු තමයි ගෙයක් හදා ගැනීම. අවුරුද්දේකට රට යනවා ගේ හදනවා කියලා. හැබැයි අවුරුද්දේක ගිහිල්ලා එනකොට කරු නියෝජ්‍ය කතානායකතුමනි අත්තිවාරම දාලා විතර ඉවර වෙන්නේ. ඊළඟ තව අවුරුද්දකක් යනවා බිත්ති නංගනවා කියලා. තව අවුරුද්දකක් යනවා වහලේ ගහනවා කියලා. වසර 10කට වඩා වැඩි කාලයක් යනවා නිවාසයක් හදාගන්න. ප්‍රධාන පරමාර්ථ ගම්මල විදේශගත වෙන අයගේ ප්‍රධාන පරමාර්ථය නිවාසයක් ගොඩනගා ගැනීම. හැබැයි නියෝජ්‍ය කතානායකතුමනි නිවාසයක් ගොඩනගා ගැනීම වෙනුවෙන් ඔවුන් දරන වෙහෙස, ඔවුන් දරන මහන්සිය, ඔවුන්ගේ ජීවිත අවුල් වෙලා තිබෙනවා. සමහර විට ගේ හදාගන්නකොට පවුල නැති වෙලා තිබෙනවා. ගේ හදාගන්නකොට දරුවා
වෙන අපචාර ක්‍රියාවලට යොමු වෙලා තිබෙනවා. ඒ නිසා ගයක් නිමසක් වෙනුවෙන් මේ දරන ප්‍රයත්නේ තමන්ගේ පවුලත් තමන්ගේ දරුවනුත් විශාල විනාශයට අද දමන ගයක් වෙනුවෙන් තමන්ට දරන්න වෙලා තියෙනවා. ඒ නිසා විශේෂයෙන්ම ඔවුන් නිවසක් ඉදිකර ගැනීම පිළිබඳ ගැටලුවට මුහුණ දෙනකොට අනෙක් අයට දාන බදු ප්‍රමාණය නැහැ. ඔවුන්ට යම් සහතිකයක් ලබා දීලා යම් ආණ්ඩුවේ මිලදී ගැනීම ආයතන හරහා යම් සහනදායි ක්‍රමයකට ඔවුන්ට බහඬ මිලදී ගැනීමට අවස්ථාව ලැබේ. ඔවුන්ගේම ඉඩමේ නම් හදන්නේ, ඔවුන්ගේම ගේ නම් ඒක, ඔවුන්ගේ ඉඩමේ සහතිකයක් ගන්න පුළුවන්, ඔවුන් එවන ලද මුදල් ප්‍රමාණය සහතිකයක් ගන්න පුළුවන්. ආණ්ඩුවේ සතුසරි මොකක් හරි ආයතනෙකින් විකුණන තැනකට ගිහිලා සහනදායි ලෙස තමන්ගේ නිවස ඉදිකර ගැනීම වෙනුවෙන් යම් බහඬ ප්‍රමාණයක් ගැනීමට අවස්ථාව ලබා දිය යුතු තිබෙනවා. ඒ නිසා ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මෙම ශේත්‍රයේ වැදගත් ශේත්‍රයක් ලෙස සලකා මෙම ශේත්‍රයේ මතුවී තිබෙන ගැටලුවට කඩිනම් විසඳුම් ලබා දිය යුතුයි. මේ පාර්ලිමේන්තු අවස්ථා ගණනාවකදී ආයෙ වැලියක ඉදිරිපත් කරන අවස්ථාවේදී ඉන්පසු අවස්ථාවල බොහෝ විට මේවා සාකච්ඡා කරලා තිබුණා. හැබැයි ඒ වෙනුවට විදේශ සේවා නියුතු කාර්යංශ මොකද කරලා තිබුණේ? ඒ මුදල් උපයෝග කරගෙන ඡන්ද ව්‍යාපාරවලට ඒ ධනේ ඒ ඇගෙන් එකතු කරගෙන ධනේ උපයෝග කරගෙන තිබුණා. ඔබතුමිය නෙවෙයි, ඔබතුමියගේ වාර්තා තාම හම්බුනේ නැහැ. හම්බුනොත් නැති වෙන්නත් පුළුවන්, තියෙන්නත් පුළුවන්, මම දන්නේ නැහැ දැනට. නමුත් තිබෙන වාර්තා අනුව අපි කියන්නේ ඒ මුදල් බැනර් දාන්න යොදවලා තිබෙනවා. ඒ පුනර් ඒ සල්ලි ඡන්ද කාලේ එක එක අයට ඛණ්ඩ දෙන්න යොදවගෙන තිබෙනවා. 2015 නොවැම්බර් මාසේ 23 වෙනිදා ඔබතුමියකින් අහපු ප්‍රශ්නෙට ඔබතුමියම දීපු උත්තරයක් තියෙන මේ හැන්සාඩ් එකේ. ඔබතුමියම දුන්නා ඒ මුදල් වලට ඇති වෙලා තිබෙන අරමුණ, ඒ මුදල් වලට සිදු වෙලා තිබෙන දේ මොකද්ද කියලා. නායය යාමට ගෙවලා තියෙන ඒවා, ඊට පස්සේ දැනුවත් කිරීම, රට විරුවන් දැනුවත් කිරීමේ වැඩසටහනට ආහාර පාන ලබා ගන්න නේද? 6,61,000 කෑම අරන් තියෙන එකම කඩෙන් අරමුණු පරමාර්ථ වල පටහැනිම කරලාද වියදම් මිලියන 14ක්. ඔබතුමිය මට මතකයි අමාත්‍යංශ ගිලා වාඩි වෙච්ච වෙලාවෙම කිව්වා මේකේ මහා වංචා දූෂණ වෙලා තිබෙනවා, මම එන්න කලින් නම් මේකේ හිතුවේ නැහැ, ආවට පස්සේ තමයි මේකේ හොරකම් දැනෙන්නේ කියලා කිව්වා. අපිත් කල්පනා කර කරු නියෝජ්‍ය කතානායකතුමනි, චණ්ඩි රජින වගේ ඇමතුමියක් වාඩි වෙලා ඉන්නවා, වැඩේ දෙන්න තමයි හදන්නේ කියලා. හැබැයි මොකවත් උනේ නැහැ. FCID යනවා කිව්වා, මේවා කරනවා කිව්වා, මුකුත් උනේ නැහැ. දැන් ඔබතුමියට පොඩි අනුකම්පාවකුත් ඇති වෙමින් ඉනවා වගේ තමයි මට දැනෙමින් තියෙන්නේ. මම දන්නේ ඒක හරිද කියලා. හරි, මේක තමයි සිද්ධ වෙලා තියෙන්නේ. ඒ නිසා කරු නියෝජ්‍ය කතානායකතුමනි, මේ මුදල් මේ විදේශගත සේවා නියුක්තිකයන්ගෙන් එක්රස් කරගන්න ලද මේ ධනය විවිධ අපහරණ ලක් කරලා තිබෙනවා. ඒක කිසිසේත්ම අනුමත කළ යුතු නැහැ. ඔවුන්ගේ සුභ විහරණ වෙනුවෙන්, ඔවුන්ගේ සමාජ ජීවිතය වෙනුවෙන් වියදම් කළද, වියදම් කිරීම සඳහා කපා ගන්න ලද එක්රස් කරගන්න ලද මුදල් පවා අවභාවිතා යොදවලා තිබෙනවා. ඒ නිසා මෙම අයට අලුතෙන් යමක් ලබා දෙනවා නෙවෙයි, තියෙන දේත් ඔවුන්ට හිමි දේත් විනාශ කිරීමේ තත්ත්වයට තමයි පැවති පාලනය කටයුතු කරලා තිබෙන්නේ. ඒ නිසා මේ පිළිබඳ අවධානය යොමු කොට මොවුන්ගේ ගැටලුවට ඉක්මන් විසඳුම් ලබා දීම කෙරෙහි ආණ්ඩුව අවධානය යොමු කරනවා ඇතයි කියලා බලාපොරොත්තු වෙමි. ඒ වගේම අපි සාකච්ඡා කොට යම් යම් විසඳුම් ලබා ගත යුතු නම් ඒ සාකච්ඡාවටත් අපි සූදානම් කියන එක ප්‍රකාශ කරමින් මම නතර වෙනවා. බොහොම ස්තුතියි ගරු නියෝජ්‍ය කතානායකතුමනි. ඉතාම වැදගත් මාතෘකාවක් මම හිතන්නේ බිමල් රත්නායක මෙතුමා තුමාගේ කතාව ආරම්භ කරන ගරු එමතුමාට කියන්න ඕනේ මේ ඉස්සරනම් ඩියුටි ෆ්‍රී එකේ එනකොට, ඒ කියන්නේ ලංකාවට එනකොට ඒ ගන්න තිබ්බා අලාවන්ස් එකක්. දැන් අලාවන්ස් එක ඒ පාලි එයාපෝට් එකේම ගන්න නැතුව එයාට පුළුවන් ආවට පස්සේ මාස දෙකකට පස්සේ ඊතර සොයල බල්ලා ආයෙත් ගන්න. දැන් එළියේ ඩියුටි ෆ්‍රී එකක් නැහැ. ඉතින් අර අතනදිම ගන්න ඕනේ. ඉතින් අවුරුදු ගාණක් වැඩ කළා එන අලාවන්ස් එකත් හොඳටම අමාරුයි පාවිච්චි කරන්න. ඉතින් ඒකත් මේ ඔබතුමා ඉතාම වැදගත් දෙයක් කතා කරන්නේ. මම හිතන්නේ එයා ස්ථිර කිරීම සඳහා අපි බිමල් රත්නායක මහත්මන්ව කාර්ය නියෝජ්‍ය කතානායකතුමනි අනුර දිසානායක මන්ත්‍රීතුමා විසින් ඉදිරිපත් කරන යෝජනාව මම ඉස්තර කරනවා.